දැන් වෙනදා වගේ මේ වෙලාවක යදාගන්නේ ඔයගලන්ට බලමු තියෙන ගැටළු සාකච්ඡා කරන්න. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කර්මය හා කර්මඵලය පිළිබඳ පැහැදිලි කර දෙන්න. කර්මඵලය නම් පැහැදිලි කරලා දෙන්න පුළුවන්, කර්මය නම් අමාරුයි. මේ කහපු කෙනා දැන් වාඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා ගමන් රිදෙනවා නේද? දිගටම වාඩි වෙලා ඉන්න බෑනේ. තම කර්ම ඵලය ඒක තමයි. මේක කර්මේ නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ කර්ම විෂය අකින්තියයි. බුද්ධ විෂයයටවත් සම්පූර්ණයෙන් ගන්න බෑ. කර්ම ඵලේ නම් තේරුම් ගන්න පුළුවන්. දැන් තියෙන්නේ මේ ඉන්නේ කර්මයේ ඵල විඳින කට්ටියක් නම් තමයි. එක එක විදිහට ඔය ඵලය විඳිනවා. තමයි එක එක කෙනා වෙනස් වෙලා ඉන්නේ විඳින ඵලයක්. එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නවා අපි නොදන්න කර්මය. එච්චරයි මේ ධර්මයේ තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ කර්මය හොයන්න බෑ. ඵලය ගැන සලකලා බුදුහාමුදුරුවෝ කියපු දේ අනුගමනය කරොත් ඔය කර්මය කර්මඵලය නැති කිරීම තමයි සංසාර විමුක්තිය. නමුත් සංසාර විමුක්තියට ඉස්සෙල්ලා කර්මය කර්මඵලය හොයන්න ගියොත් කවුරු හරි එයාට කවදාවත් විමුක්තිය ලැබෙන්නේ නෑ. ඒ නිසා වෙන කර්ම විෂය අචින්තයයි කියලා බුදුහාමුදුරු දේශනා කරා. කර්මේ හොයන්න එපා. හොයලා තේරුම් ගන්න බෑ. ඵලය ගැන බලන්න, ඔය ඵලය ගැන හමුකෙන් හොයන්න ඕනේ නෑ. ඔය එක විදියක ඉන්න බැරි කමෝ ඵලය. කර්මයේ ඵලය. දැන් ඉන්න ගම කකුල් වල ඕන. දඟලනවා. ඔය කර්මයේ ඵලය. ඔබට තමයි කියන්නේ. ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඉස්සෙල්ලා. ආනාපාන සති භාවනාවට වාඩි වී සුළු වේලාවකින් කයෙහි යම් යම් කොටස් වල උදාහරණයක් වශයෙන් කයෙහි උඩ කොටස, හිස, අත් දෙක වෙන වෙන වශයෙන් කම්පණය වන බව දෙනි. මට ඇති ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, මෙම කම්පණය සෙලවීමක් ලෙස සෙලවීමක් ලෙස තදින්ම දැනීමයි. මෙය සුළු වේලාවක් ප්‍රවති නැති වී යයි. කම්පණය නැති වීමත් සමග නැවත ආස්වාස් ප්‍රාස්වාසයට හිත යොමු කරමි. භාවනා කරන මුළු කාලය තුළදී එක් ස්ථානවල මෙම සෙලවීමක් වැනි දෙයක් තදින්ම දැනේ. මේ සාමාන්‍ය සිදුවීමක් කියා පැහැදිලි කර දෙන සාමාන්‍ය සිදුවීමක්ද කියා පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගේ ඉල්ලා සිටිමු. ඊට පස්සේ අහනවා, මෙම භාවනා දිගටම වැඩිමේදී ආස්ව සේවීම ගැන තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමු. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන භාවනා කරනකොට යාට දැනෙන්නේ මොකද්ද? කයේ අර සෙලවීම් වගේ දේවල් දැනෙනවා. සෙලවීම් වගේ දේවල් දැනෙනවා. ඒ වගේම කම්පැනි වගේ දෙයක් අතේ ඔළුවේ දැනෙනවා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත්, ඔය දැනෙන සෙලවීම කම්පැනි දැන් නැද්ද? එයාට මේ වෙලාවෙත් තියෙනවා. එයාට විතරක් නෙවෙයි, අපි හැමෝටම ඕක ඕ විදිහටම දැනුත් කියන අලුතෙන් දැනෙන එකක් නෙමෙයි ඔය, මතක තියාගන්න. ඒ අලුතෙන් දැනෙන්නේ දැනුත් දැනෙන එකමයි. මේ සතිපට්ඨානයේ ඉන්නේ වර්තමානයේ. දැන් මේ වර්තමානයේ ඔය කියන කම්පණය ඔය විදිහටම තියෙනවා අපේ ශරීරයේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතේ අපේ දියුණු වෙච්ච සතියක් නෑ ඒක තේරුම් ගන්න.
එතකොට මෙයා මේ මේ භාවනාව මේ විස්තරය කරපු කෙනා සතුටු වෙන්න ඕනේ මගේ සතිය දිනු වීමෙන් ලැබිච්ච ඵලයක්. මේ කම්පණිය දැනු එහෙමමයි. දැන් තේරෙන්නේ නැත්තේ මොකද්ද? අපි ඉන්නේ අසතිය. වර්තමානයේ ඉඳ තම පුරුදු වෙලා නැහැ. මේ මොහොතේ මේක මේ මොහොතේ ඉඳ බෑ අපිට. කායනුපස්සනාවේ ඉඳ තව පුරුද්ද අඩුයි. වේදනානුපස්සනාව කියන එකේ ඉඳ පුරුද්දක් නැහැ. ඒ පුරුද්ද නැති හින්දා පුරුදු නැති හින්දා දැන් දැනෙන දේ අපිට මේ වෙලාවේ තේරුම් ගන්න බෑ. ඒතර භාවනා කරනකොට මේක තේරෙනවා. මේ තේරුණාට දැන් ඔය කයේ ඔය විදිහේ සිද්ධියක් ඔය වගේ උෂ්ණ සීතල තද වෙන ගතිය, කම්පන වෙන ගතිය, සෙල වෙන ගතිය දැන් තිබුණා කියලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද? මොකක්ද? තේරණේ. ඕක තිබුණා කියලා ඕගොල්ලන්ට අටමහා භූත ලෝක කරායකි පස්පෞච්චක. දැන් ඕක නැති වුණොත් ඔයගොල්ලන්ට අටමහා භූත කරන්නත් බැහැ පස්පෞ කරන්නත් බැහැ. දැන් බුදුහාමුදුරුවෝ හදන්නේ ඕකේ අතාර්ථය පෙන්වුම් කරන ක්‍රමවේදයකට ගෙනියන්නේ විතරයි. අපි හිතාගෙන ඉන්නේ අපේ ශරීරයේ අපි හැදිලා තියෙන්නේ වෙන ක්‍රමයකට කියලා. ඔය දැනෙන්නේ ශාරීරික යථාර්ථය. දැන් අපිට ශරීරයේ තේරෙන්නේ යථාර්ථයෙන් නෙවෙයි වංචනික ලෙස. වංචාවකින් පේන්නේ. ඒකයි ඔයගොල්ලෝ අපි ශරීරයට කැමති. මේක නඩත්තු කරන්න මහන්සි වෙන්නේ. මේකට තව නොයෙක් විදිහේ සුවඳ විලවුන් එක එක ඒවා ගන්න පටන් ගන්න. අඩු ගන්නවා. අපි කරන ජීවිතයේ යම් කිසි ක්‍රියාවක් කියද ඒ ක්‍රියාව ශාරීරික ක්‍රියාවක් නම් ඒකට ඇබ්බැහි වෙන්නේ මේ යථාර්ථය දන්නේ නැති කෙනා. දැන් එහෙම යථාර්ථය දැනගන්න බැහැ අර කම්පණේ දැනෙච්ච මොකටද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටික තමයි ඔය තියෙන්නේ. ඕක බහුලීගත වීම තුළ කවදා හරි බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තේරෙන කාලයක් වෙනවා. ඔය දැනුම ආවේ පමණින් එක වෙන්නේ නැහැ. භවනාව කාර්තකව කාලයක් කරන්න ඕනේ. දැන් එවැනි කෙනෙක් මේ தත්ත්වයට හැදුනා නම් භවනාව මෙයා ඉන්නේ සබ්බ වාපස්ස අකරණම් කියන එකේ ආරම්භ වෙලා ඒක සම්පූර්ණයි. ඒ වෙලාව කුසලස්ස උපසම්පදා සම්පූර්ණයි. සචිත්ත පරියෝධපණන් වල තමයි ඉන්නේ. සම්මා සතියේ ඉන්නවා, වර්තමානයේ ඉන්නවා. එතකොට මේ தත්ත්වයට භවනා ගන්න එක තමයි අපේ පළවෙනි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊට පස්සේ වෙන්න ඕනේ මොකද්ද? මේක බහුලීකත වීම. බහුලීකත වෙන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි ළඟ සිදුවෙන්නේ කොහොමද? දැන් සිදුවෙන එකට විරුද්ධදී. මේ මොහොතේ සිදුවෙන එකට විරුද්ධ වෙනවා. විරුද්ධ දෙයක් සිදුවේ. දැන් මේ මොහොතේ සිදුවෙන දේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඇහුවොත් අපිට තේරෙන විදිහට නම් කියන්න පුළුවන් අපි බණ අහනවා. ඒකින්ද ඉක්මනින් අපි නිවන් දකී. ඒක තමන් හිතන එක. අපි බණ අහනවා. ඒක නිසාවෙන් අපි හොඳ සංසාරයක් හදාගන්නවා. ඒකත් අපි හිතන එක. ඔය කියන හිතන එකේ වැරද්දකුත් නැහැ. දැන් මේ මොහොතේ අපි මේ කරන සියලු දේවල් වල ඉතුරුව තවත් සංසාරයක්. එහෙනම් තවත් සංසාරයක් හදන ක්‍රමයක් තමයි මේ ඉතුරු කරන්නේ. බණ ඇහුවත් වෙන දෙයක් කරාත් වෙන පින්කමක් කරාත් පව්කමක් කරාත් මොනවා කරාත් හැම මොහොතකම අපි අහරලා හිටියා නම් කරලා තියෙන සංසාරයක් හදන්න ක්‍රමවේදයක් තියෙනවා. නමුත් දැන් මේ විදිහට අවධානයෙන් ඉන්න කාලය තුල ඔන්නෝය දේ කරන්නේ නැහැ කියයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොකද කරන්නේ නැත්තේ? දැන් අපි බණ ඇහුවා සංසාරයක් හදනවා. පස්පව් කරා සංසාරයක් හදනවා. දසකුසල් කරා සංසාරයක් හදනවා. ternary වෙන කටයුත්තක් කරා සංසාරයක් හදනවා. එහෙනම් අර කය ගැන අරදැනුමේ ඉන්නකොට බුදුහාමුදුරුවෝ වෙන සචිත්ත පරියෝධපන. මේක තමයි බුදුහාමුදුරන්ගේ අවසාන අනුශාසනාව. ඒ කාලය තුල ඔයගොල්ලෝ සංසාරයක් හදන්නේ නැහැ. එච්චරයි නේද? ඔබ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. එහෙනම් ඔයගොල්ලෝ කියනවා නේද පරම්පරාවේ අපි බෞද්ධයෝ ශ්‍රද්ධාවන්තයි කියලා?
බුදුහාමුදුරුවෝ කියන්නේ අන්නේක වැඩි කරගන්න මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් නම් ඒ ඉන්න කාලය තුළ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ප්‍රමාදයක් නැති කාලයක්. ප්‍රමාදයක් නැහැ කියන්නේ සංසාරය හදන්නේ නැති කාලයක්. දැන් මේක වැඩියෙන් ඉන්නේ ඉන්න මේක බහුලීකත කරනකොට සිදුවෙන්නේ සංසාරය හදන්න නම් අපිට අපි ළඟ එන්න ඕනේ මේ ditthi sankappadi ගුණාංග. ditthi sankappadi ගුණාංග හදනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ආශ්‍රව කියලා අපි කරන පුරුදු ටිකකින්. මනස් පුරුදු ටිකක්. මෙන්න මේ ආශ්‍රව නැති වුණොත් සංසාරය හදන ditthිය නැතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සංසාරයේ හදන දිට්ඨිය මිත්‍යා දිට්ඨිය. දැන් අපිට තියෙන්නේ එහෙම එකක්. ආශ්‍රව නැති වෙච්ච තැනක දිට්ඨියක් ආවොත් ඒ දිට්ඨිය සම්මා දිට්ඨියක් වෙනවා. එහෙනම් සම්මා දිට්ඨියට යන මාර්ගය මේකයි. ආශ්‍රව වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. ආශ්‍රව වලින් නැතුව හැදෙන දිට්ඨිය සම්මා දිට්ඨියයි. එතකොට ආශ්‍රව වල නැතුව ආශ්‍රව බලපෑමක් නැතුව හැදෙන දිට්ඨියක් තියද ඒකට සංකල්පන ඇති වෙන්න පුළුවන්. ඒ හැම අංගයක්මත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන සෑම අංගයක්ම තියෙන්න පුළුවන්. නමුත් එක දෙයක් විතර නෑ දිට්ඨිය තුළ නෑ ආශ්‍රෝල බලපෑම. ආශ්‍රෝල බලපෑමක් නැති දිට්ඨියක් ලැබිච්ච දවසක ලැබිච්ච මොහොතක් තියද එතෙන්දි දිට්ඨියේ තෙන්න චතුරාර්ය සත්‍ය කියන එකයි තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනාව. දැන් චතුරාර්ය සත්‍ය ඔයගොල්ලන්ට හොයන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ කරේ ගෞරවයෙන් ওই විදිහට ඉස්සරහට භාවනා කරගන්න යන්න කවදා හරි සිදු වෙන්නේ ඔයගොල්ලගේ දැක්ම තුළට චතුරාර්ය සත්‍යෙන්නේ. හැබැයි මට ආවා කියලා ගෑවහනවා කියන්නේ රඟපෑම. ඒකත් දැනගෙන යන්න. මට මේ චතුරාර්ය සත්‍ය ආවදි දිට්ඨිය දුරට මට පෙනුන අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒවා රඟපෑම්මයි. නිත්‍යනේ මේවා එනවා කියන එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බුද්ධ ඥාණයට අහු වෙන දෙයක්. අර පොතක් තමයි අපි අර කියන්නේ. බොරුවක් කියන්නේ. ඒ හින්දා හරි මාර්ගයේ ඉන්නවා බුදුහාමුදුරන්ගේ අන්තිම උපදේශයේ තියා ඉන්නවා කියන එක ගැන සතුටු වෙන්න. මේ තත්ත්වයේ ඉන්න හැමෝම ඉන්නේ එතනමයි. තව දුරක් මේක බහුලීගත කරන්න. ඉතින් ඒවා සිදු වෙන්නේ කොහොමද කියලා අපිට විග්‍රහ කරන්න බෑ. ඒක විග්‍රහ කරක් පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. අපිට තියෙන බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ඉගෙනගත්ත, තේරුම් ගත්ත භාවනාව බහුලීගත කිරීමම විතරයි. තේරුණානේ? එතකොට මම හිතන විදිහට මේ අහ ප්‍රශ්නෙට ප්‍රමාණවත් වෙනවා. ඒ විදිහට පිළිපදින්න වෙනවා. දැන් මෙහෙමත් අහනවා ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව නිවැරදි විදිහ දේශනා කර දෙන්න. ඒකට නිවැරදි විදිහ මට හරියට කියන්න බෑ වැරදි විදිහ කියන්න. එතකොට නිවැරදි විදිහ හොයාගන්න ඕගොල්ලෝ. දැන් අපි කොච්චර හරි රටපුරා ඇවිදිනවනේ. ඔය පාද බිම දීලානේ ඇවිදින්නේ. ඒ ඇවිදිනකොට තමන්ගේ අවධානයක් ඒ පාදවලට නැත්නම් ඒක වැරදි විදිය. ඒක. නිවැරදි විදිය ඔයගොල්ලෝ හොයාගන්න. නෑ. ඇවිදිනකොට පාද ගැන අඩියක් තිබ්බද අවධානයක් නැතුව එතන දින්නේ වැරදි විදිය. එහෙනම් නිවැරදි විදිය මොකක්ද වෙන්නේ? ඈ? අවධානය දියාගෙන ඇවිද්දා නම් ඒක නිවැරදි. ඔකේ ආයෙ වෙන මේ මේ මේකට උපාදීය ලියන්න ඕනේ. මොකක් හෝ ඕනේ. නිවැරදි විදිහ ඕක තමයි. Taman අලු පිළිහක් දන්නේ නැහැ කියලා යන්න එපා. මේක මෙච්චරමයි තියෙන්නේ. මේක ගැන අවධානයෙන් යන්න එතකොට එකපාරට බෑ. බැරි වෙන්නේ පුරුදු වෙන්න බෑ. නිවැරදි විදිහ කියලා අලුත් ඒවා එපා. හොයන්න. පාද ගැන අවධානයෙන් ඉඳි හිටියතන නිවැරදි විදිහ. නැති තැන වැරදි. නැතුව මේකට දැන් අර වෙන රටාවල් තාල දාලා පිරපද වලට ඇවිදින්න ඕනද? ඔබ ඉතින් මං කිව්වා මොකක්ද මේ? දැන් එහෙනම් රම් එකක් ගෙනහලා ඒක ගහන්න ඕනේ යන්න ඕනේ තාලෙට. තේරුණා නේද? දැන් ඒක වැරදි. එහෙම ගන්න නෙමෙයි වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ඇවිදිනකොට පාද ගැන අවධානය දෙමු නම් බුදුහාමුදුරන්ට ඇති. අපිට නම් අදින්න පුළුවන් බුදුහාමුදුරන්ට ඇති.
ඒක ඉන්න ඒක පුරුදු වෙලා බලන්නකො ඒක තමයි හොඳ නිවැරදි විදිහ. දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. භාවනාවේදී වැඩියෙන් දැනෙන එකම තැනක්ම බලා සිටීමේ විපස්සනාවේ අඩුවක් වේද? ඔන්න බලන්න ප්‍රශ්නය. ඒක දෙවෙනි එක භාවනා නොකරන අවස්ථාවලදී මේ දැනෙන දෙයම දැනෙන්නට වෙන අවස්ථා ඇත. ඒක ප්‍රකාශය. ඔබාංශයේ දේශනාවට අනුව එම ඒ වෙලාවට ආශ්‍රයන් සේවන්නේ දෙක ප්‍රශ්නය. දැන් පැහැදිලි නේ? දැන් මෙතන මේ තවත් සරල කියනවා නම් දැන් භාවනා කරනකොට මම මේ කියන්නේ කය ගැන අවධානයෙන් ඉන්නවා කියන එක අනික් අයත් හදා ගන්න. නිකම්ම හුස්ම ගැන නෙවෙයි, වෙන මෛත්‍රී භාවනාව නෙවෙයි, වෙන ඒවා නෙවෙයි මේ කියන්නේ. ඔයගොල්ලෝ භාවනා කරලා ටිකක් වෙලා මේකේ පළපුරුද්දක් ඇති කරගත්තම අපි කියා දීපු විදිහට කය ගැන අවධානයෙන් ඉන්නවා නම් ඒ කයේ එක එක තැන දැනෙනවා. මේක එක જાති දැනෙනවා. ඔළුවේ ප්‍රශ්නයක් දැනනකොට කකුලේ සීතලක් දැනෙන්න පුළුවන්. ඒ වගේම බඩේ මස් නටනවා වගේ දැනෙන්න පුළුවන්. හම්පන වගේ දැනෙන්න පුළුවන් තව තැනක. මෙහෙම ශරීරයේ එක එක තැන. දැන් මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දැනෙන එක දැන් හතර පහක් වලක දැනෙන එකක් තියෙනවා එක තැනක විතරක් අවධානයෙන් හිටියම භාවනාව පිරිහෙනවද කියලා අහනවා. පිරිහෙන්නේ නැහැ. උත්තරේ පිරිහෙන්නේ නැහැ. නමුත් වාදිකාගතයි දැනෙන තැන් මාරු කරනවා නම් හේතුව මොකද? අර එක දැනෙන එක තැනක් ගැන අවධානයෙන් හිටියා කියන්නකො ඒක ගිලිහුණොත් මොකද වෙන්නේ? ඉබේ මාරු වෙන්න වෙනවනේ. ඒකට ඉබේ මාරු වෙනවනේ වෙන තැනකට. එහෙනම් ඔයගොල්ලෝ මෙතෙන්දි ගන්න රීතියක් විදිහට ඒ මොහොතේ වැඩියෙන් ප්‍රකටව දැනෙන එකේ ඉන්න අවධානය. එතකොට ප්‍රකට අඩු එක පහක් වෙනවා. ඔව් දැනෙන ඔක්කොම විශ්ලේෂණය කරන්න යන්න එපා. ඔක්කොම දැනෙන ඒවා විශ්ලේෂණය එපා. දැනෙන තොගයක් තියෙන්න පුළුවා, ගොඩක් තියෙන්න පුළුවා. ඒකෙන් සමන්ට ප්‍රකට මේකේ ඉන්න ඒ ප්‍රකට එක අඩු වෙලා ගියාට පස්සේ ඊගාවට ප්‍රකට එකට යන්න. ඒ අතරතුර වෙන එකක් ඊට වැඩිය ප්‍රකට වුණොත් ඒක ගැන අවධානයෙන් ඉන්න. ඔහොම මාරුණා කියලා ගැටලුවක් නෑ. තනියකේ හිටියා කියලා ගැටලුවක් නෑ. තනියකේ හිටියාම වෙන අවශ්‍යයක් තියෙනවා. ඒක නැති වෙච්ච දවසට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊළඟට දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් අහනවා. මෙහෙම එකක් කියනවා. භාවනා නොකරන අවස්ථාවලදී මේ දැනෙන දෙයම දැනෙන්නට දැනෙන අවස්ථාවක් ඇත. ඒ කියන්නේ දැන් ඒවෙන් Tamanට ආවේනිකව සිදුවෙනවා. මුලින්ම මෙන්න මේ දේ දැනීගෙන දැනෙන්න පටන් ගන්නවා කියන එක කාලයක් බහුලීගත වෙනකොට භාවනාවේදී හඳුනා ගන්න පුළුවන් වෙයි ඒක Tamanta ආවේනිකයි. ධාර්මයක් විදිහට දැන් කෙනෙක්ගේ ඔළුවේ තද ගතියක් වගේ එකක්. එක පැත්තක නැත්නම් රාස්නයක් වගේ මස් නටනවා වගේ දැනෙන්න පටන් ගන්නවා මුලින්ම. දැන් ඒක දිගටමක් තියෙනවා. ඊට අමතරව තව කයේ වෙන ඒවාත් දැනෙනවා. දැන් නමුත් හැමදාම භාවනා කරනකොට මුලින්ම දැනෙන්නේ අර ඔළුවේ තද ගතිය හෝ කම්පන ගතිය. දැන් එවැනි එකක් විගතම එකම දෙයක් සිදු වෙනවා නම් එයා හඳුනා ගන්න ඕනේ එහෙම එකක් දැනෙන හැම අවස්ථාවකදීම ඔයගොල්ලෝ විපස්සනාවකට අපි ඔයගොල්ලෝ මහන්සි වුණේ නැතුවට තමන්ගේ මානසික අභ්‍යන්තරයෙන් එදිලා. ඒක තමයි මේ භාවනාවේ ලැබෙන අතුරු ප්‍රතිඵලය. නැත්නම් හැමදාම මේ ඉඳගෙන කරන භාවනාවක් නෙවෙයි බුදුහාමුදුරන්ට ඕනේ. ඔහොම ඉඳගෙනම මැරෙන්න පුළුවන් ඈ ඕගොල්ලන්ට. බෑ නේද? මැරෙන්න පුළුවන් ඔහොම ඉඳගෙන? බෑ. මේ මැරෙන්න බැරි නම් බුදුහාමුදුරන්ට මැරෙන්න කරන වැඩක් නෙවෙයි නේද? අපි නම් හිතන්නේ එහෙම. ඔහොම ඉදී නැත්නම් ආවාසී. ඒවා අපි හදමු පොඩි. බුදුහාමුදුරන්ට ඕනේ උගන්වන්න මේ සතරාතිපට්ඨානයේ වර්තමානයේ කුමක්ද කියලා උගන්වන්න. එතකොට වර්තමානයේ කුමක්ද කියලා ඉගෙන ගන්න පාඩමේ ওই පළවෙනි තැන ඉන්නේ. දැන් මෙතන මේ ඉස්සරහට යන්න
නිකන් ඉන්නකොටත් මේ අරමුණ දැනෙනවා කියන්නේ ඔයගොල්ලෝ නිකන් ඉඳලා නෑ. ඔයගොල්ලෝම දන්නේ නෑ. ඔයගොල්ලෝ දැන් નિરાයාසයෙන්ම ඔයගොල්ලෝ පත් වෙනවා. යම් කිසි විදිහ සතිමත් වීමක් තමයි එතනින් පෙන්වු කරන්නේ. ඒ નિરાයාසයෙන් මේ දේ සිදු වෙනකොට ආශ්‍රෝෂේ වීම එහෙමමයි. තුන් ප්‍රශ්නයක් විදිහට ආන්නේ ඒ කියන්නේ ඒ වෙලාවටත් ආශ්‍රවයන් සේ වෙනවා. අනිවාර්යයි සේ වෙනවා. ඒ කියන්නේ ආශ්‍රෝෂේ වෙනවා. ආශ්‍රව කියන ප්‍රමාණය කාටවත් මනින්න බෑ. ගණන් කරන්න බෑ. මේ සංසාරයේම කොටස් අපි ළඟ තියෙනවා. ආශ්‍රව කියන්නේ ඒවත්. මේ මහා විශාල ආශ්‍රව තොගයෙන් දශමයක් හරි එක දවසකදී අහක් කරනවා. මෙහෙම අහක් කරලා අහක් කරලා කියන අහක් වුණාට පස්සේ සංසාර විමුක්තිය. නමුත් අහක් වෙන්නේ කවදද කියනවත් කාටවත් තීරණය කරන්න බෑ. බුදුහාමුදුරන්ට විතරයි තීරණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ තීරණය කරන්නත් එපා. එක එක වෙද්දු ළඟට යන්නත් එපා. මගේ ආශ්‍රව දැන් මේ වෙලාවද නැද්ද කියලා හොයන්න. තේරුණා නේද? අපිට පේන්න බෑ. කට්ටඩි පේන්න බෑ. ශාස්ත්‍රකාරය පේන්න බෑනේ. ඒ වගේ යන්න එපා. මේක වෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. කාටවත් පේන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ආශ්‍රව සේවීමක් එතෙන්දී සිදු වෙනවාමයි. සේ වෙන ප්‍රමාණය මරින්ද බෑ අපි. මහා විශාල තොගයකින් පොඩ්ඩක් හරි හාක් වෙන. ඒකින්ද විශාල කාර්යයක් අපි මේක කරන්න ඕනේ. එච්චරයි පැහැදිලි කරගන්න තියෙන්නේ. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කයේ දැනෙන සීතල උෂ්ණ දැනෙද්දී ස්වල්ප මොහොතකින් උෂ්ම රැල්ල රැල්ලට හිත යනවා. ආපසු කයේ වේදනාව එනවා. එලෙස අක්‍රමත්වය සිදු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙනමින් දැන් මෙන්න මේක. එලෙස අක්‍රමත්ව මොකද මේකේ අක්‍රමත්ව කියන වචනේ යොදන්න තියෙන මේ හැකියාව යා මොකද මේකේ දැන් මේ ක්‍රමවත් භාවයක් දන්නවද? දැන් අපි අක්‍රමත්ව කියන්නේ ක්‍රමය හරි ක්‍රමයක් නැහැ කියන එකට කියන වචනයක් නේද? දැන් මෙතන අක්‍රමත්ව කියන්නේ ක්‍රමයකට නැහැ කියලානේ. නමුත් දැන් ඇත්තටම මෙතන මේ අතහට වැරදි. මේකේ අක්‍රමත්වය කියලා එකක් හිතේ තියෙන තකල් අපිට ප්‍රශ්න. සත්‍ය දේන්නේ අක්‍රමත් භාවයේ මතමයි. ක්‍රමයක් වල සත්‍ය නැහැ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරන්ගේ සත්‍ය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ලක්ෂණ ත්‍රිලක්ෂණෙනේ තියෙන්නේ. අනිත්‍ය නම් යමක ක්‍රමයක් කොහෙද තියෙන්න පුළුවන්? මේකේ ක්‍රමයක් නැහැ. අපේ සංසාරේ ක්‍රමයක් නැහැ. ඒක නේද? ඒකින්ද දැන් මෙතන මේ ප්‍රශ්නේ මේ ගැන වැඩි හිතන්න මේ පණිකයට පොඩි මේ කියා දෙන්නේ නැතුව මේ අහපු විදිය වැරදි කියනවත් එහෙම එකකට නෙමෙයි. මේ අහන එක කයේ දැනෙන සීතල උෂ්ණ දැනෙද්දී ස්වල්ප මොහොතකින් හුස්ම රැල්ලට හිත යනවා. ආපසු කයේ වේදනාව එනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා සීතල වගේ දැනුණා උෂ්ණ දැනුණා කහේ ඒක දැනෙන්නේ නැතුව ගින් කොහෙද මොනවද දැනෙන්නේ? ආස්වාස පාස්වාස වගේ. ඔව් ඒ ආයේ ඉස්සෙල්ලා භාවනා කරපු භාවනා අරමුණ දැනෙනවා. එතකොට කහේ ඒවා දැනෙන්නේ නැහැ. මේක අක්‍රමවත් භාවයක් නෙමෙයි. මේක ස්වභාවික සිද්ධියක්. තේරුණා නේද? මෙහෙම වුණා කියලා භාවනාවේ වැරද්දක් නැහැ. හානියක් නැහැ. පිරිහීමක් නැහැ. මේක මෙහෙමම තමයි. ඒ කියන්නේ එක වෙලාවක කහේ දැනෙන ඒවා දැනෙනවා ඊට පස්සේ හුස්ම රැල්ල දැනෙනවා. එහෙනම් හුස්ම රැල්ල කියන්නේ කය දෙයක් නෙමෙයිද? කය දෙයක්. හොඳටම මතක තියාගන්න. කය ගැනමයි දැනෙන්නේ. ආය හුස්ම රැල්ල දැනෙන්නේ නැතුව කය දේවල් දැනෙනවා. ඕකට මාරු වෙනවා. ඒකට වචනේ හදන්න එපා අක්‍රමත් කියලා. මේක තමයි සත්‍ය. මේ මාරු වෙනවාමයි. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ උපදෙස මොකද්ද? මෙහෙම මාරු වෙනකොට ඔයගොල්ලෝ කයේම දැනෙන එකක අවධානයෙන් ඉන්න වෙන දේවල් හිතන්න එපා. ප්‍රතිචාර දක්වන්න එපා. වලවිනේ වගේ ඒ දැනෙන එකේ ඉන්න. හුස්ම උනත් යමක් නැහැ. කය උනත් යමක්. කයේ වෙන දෙයක් නම් කමක් නැහැ. මේක මාරු වුණා කියලා පිරිහීමක් කොත් නෙවෙයි. ඒක වැරද්දකුත් නෙවෙයි. හානියකුත් නෙවෙයි. ඒ විදිහට තේරුම් ගන්න මහන්සි ගන්න.
අනේ ඉස්සෙල්ලාම ලියලා තියෙනවා මෙම ප්‍රශ්නේ යොමු කරන්නේ සැක සහගත අවස්ථාවක් निराකරණය කර ගැනීම සඳහාම බව කරුණාවෙන් සඳහන් කරන කැමැත්තෙමි. සම්මා සමාධිය වැඩිීමේදී මලමිනියක් වගේ ඉන්නවා කියා කියනුවේ බෝසත් විසින් කරන දේශනාවට අනුව විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව යන රූපාවචර ධාන මට්ටම් හතර වැඩි යුතු බවක්ද ඔන්න පදේක පළිනි. මෙම ධාන මට්ටම් හතර සතර සතිපට්ඨාන භාවනාවේදී කිනම් තැනකට සම්බන්ධ කර වැඩි යුතුද? නොයේ නම් වෙනම කළ යුතු දෙයක් දැයි පහදා දෙන්න. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි පැහැදිලි කරන එකට සම්පූර්ණ විරුද්ධ පැත්තක යන එක. දැන් සම්මා සමාධිය වැඩිීමේදී මලමිනියක් වගේ ඉන්නවා කියා කියනුවේ ඔබ වහන්සේ විසින් කරන දේශනාවට අනුව විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව යන රූපාවචර ධාන මට්ටම් හතර වැඩි යුතු බවක්ද කියලා ගහන්නේ. තේරණානේ සම්මා සමාධිය කියන තැනදී මේ අපි යන සතිපට්ඨානයේදී ධ්‍යාන වැඩෙන්නේ නැහැ. එහෙනම් විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන පළවෙනි ධ්‍යානෙවත් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන දෙවෙනි ධ්‍යානෙවත් මේ භාවනාවේදී වැඩෙන්නේම නැහැ. බුදුහාමුදුරුවෝ මේ ධ්‍යාන ටික අහක් කරලා යන ක්‍රමය තමයි ඒකායන ක්‍රමය කියලා මේ සතරාධිපට්ඨානේ දීලා තියෙන්නේ. ඒ කියන ධ්‍යානයක කිසි සම්බන්ධයක් මෙතන තියාගන්න එපා. කිසි සම්බන්ධයක් නැහැ. ධ්‍යානයක් වෙන විදිහකට පුරුදු කරන්නත් එපා. පුරුදු කරා මෙතෙන් එනකොට ධ්‍යානය අතහැරලා එන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට මම කියනවා ඔය ධ්‍යාන අතහැරලා ඇවිදින් තියෙනවා. දැන් කවුරු හරි වඩලා තියද අරූපාවචර අවසාන ධ්‍යානයේ නම කියන්න බලන්න මතක තියෙන්නේ. නේව සංඥා අනේව සංඥා නා සංඥායතනේ ධානය අතහැරලා තමයි ගැහණියක් හරි පිරිමියෙක් හරි උනේ. ඒ කියන්නේ අද ඊයේ නෙමෙයි, ගියා ආත්මෙත් නෙමෙයි. මේ සංසාරේ බැලුවම මෙතන කවුරුවත් නැහැ. බුදුහාමුදුරේ ධර්ම වචනේට අනුව රූපාවචර අරූපාවචර ධාන ලබාගත්තේ නැති කෙනෙක්. කෙනෙක්වත් නැහැ කියලායි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. හැබැයි අද ඊයේනේ තේරුණානේ අපිටත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අපි ඔක්කොටම නඩේටම පුළුවන් එකතරේක මේ ධ්‍යාන වලට යන්න. ඒ කියන්නේ දැන් එතකොට යන්නේ මෙහෙමයි සිංහලියෝ ටිකක් යනවා බෞද්ධයෝ ටිකක් යනවා. දැන් ඒකට අපි ඉන්නවා කල්ලි තියෙනවානේ මේ කල්ලි පිටින්ම ධ්‍යාන වලට යනවා. ඒක කාලයක් යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හරිම ලේසියෙන් කියලා. ඔයගොල්ලන් හරිම ලේසියි ඔක්කොම ධ්‍යාන වලට යනවා ඒක. ඒ යන කාලේ ටිකක් පහු වෙනවා. මේක කියලා තියෙන්නේ මොකක්ද සප්ත සූර්ය උද්යමන සූත්‍රේ. යා ලොකු ප්‍රශ්නසහගත තැනක කියලා තියෙනවා. දැන් අපි මෙහෙම ජීවත් වෙවි මේ රන්දේවි යනවලු කාලයක්. දැන් රන්දේවි පාවුල් ප්‍රශ්න වලට රණ්ඩු වෙනවා, ජාති ප්‍රශ්න වලට රණ්ඩු වෙනවා, ආගම් ප්‍රශ්න වලට රණ්ඩු වෙනවා, ආර්ථික ප්‍රශ්න වලට රණ්ඩු වෙනවා, සාකොටා වැටි වැටි ඔහෙ යනවා. ඉතින් ගාණක් නැහැ. හැබැයි එනවලු මෙහෙම ගිහිල්ලා ඔය ඔක්කොම පෙල්ලන් ටික කරන්න මේ ඉර තියෙන්නේ බෑ. දැන් ඉරේ රස්නේ තමයි මේ නැටුම් ටික නටන්නේ. තේරුණානේ? අපි දන්නේ බුදුහාමර දේශනා කරන මේ ඉරේ රත්නේ හත් ගුණයකින් වැඩි වෙනවා ඔල් ටික ටික. ඔබ තමයි සත්‍ය කුරිය උද්ජමන තුනේ. දැන් තියෙන ඉරේ වග හත් ගුණයක් වෙනවා. හත් ගුණේ එකපාරට වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ දස්කොලන් වතුර ඉතල මහා මේ ඇලවල් දොළවල් ඉඳෙනවා. ඒකට ජීවත් වෙන්න බැරුව යනවා ටික ටික. බොහොම ටිකයි ඉන්නේ. දැන් අර හම්බ කරගත්තේ ඒවා වැඩක් නැති යන්නේ. පන්ති ભેද කුල ભેද ඔක්කොම හක් වෙලා නැහැ. කුල ભેදිය රැකර මොකෝ ජීවත් වෙන්නේ. බොණ්ඩ වතුරවන්නේ.
දැන් වේලිලා මැරිගෙන 50,000 ඉන්න කට්ටියක්. ඔහොම ඉන්නකොට දැන් අනික්ේනාගේ ඊනිසියා ක්‍රෝධයක් කොහෙතු මැති වෙන්නේ. මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා ඔක්කොම හාස් වෙනවා. අම්මත් එකයි තාත්තත් එකයි බල්ලත් එකයි බැඳිච්ච. ඒ මොකද වැඩක් නැහැ එහෙම වෙන වෙන්නේ. තේරෙනවද ඔක්කොම මැරිගෙන යන්නේ. බාගෙන මැරි මැරි යනවා. මොකද ඉර එළිය වැටිලා. වතුරු බොන්නේ නැහැ. සිංහලයක් නැහැ, බෞද්ධයක් නැහැ. තේරෙනවද? ඒක දෙමළක් නැහැ, වෙන කවුරුකුත් නැහැ. දැන් මෙහෙම මෙහෙම යනකොට නිකම් ඉරේ එළියට පිච්චිලාම ධානය වැඩෙනවා. කොහොමවත් අපි ධානය ලාභීන් වෙලා තියෙනවද කියන්න බැරි කාලේ. මේ සංසාරේ ඉතර ගැඹුරු. තේරුණානේද? ඒකට ඔයගොල්ලන්ට ඉබේ ධානය ලැබෙන විදිය. කිසිම භාවනාවක් ඕනේ නැහැ. ඉර එළිය වැඩි වෙන එක විතරයි වෙන්නේ. එදාට මෙහෙම වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. හැබැයි ඒත් තියෙනවා කුංචි කට්ටිය. බොහොම සීමිත අල්ප ප්‍රමාණයක් එහෙම ධ්‍යාන වලට යන්නේ. ඒ අය වෙන විශ්වයේ තියෙන වෙන චක්‍රාවාටයක තියෙන අපායකට යනවා. ඒක අපිම වෙන්නත් පුළුවන්. අපේ තියෙන ඉච්චර නැහැදිච්ච කරන්නේ. තේරුණා නේද? ඒකින්ද අපි වෙන්නත් පුළුවන් තමයි. කොහොම හරි වැඩි පිරිසක් බහුතරය 99%ක් විතර මුලින් ධ්‍යාන ලාභින් වෙනවා. එකින්ද ඔයගොල්ලෝ භාවනා කරලා වුරුදු නැතුවට සංසාරයේ ඉඳ වුරුද්දක් ඇති කරගත්තා නම් මෙන්න මේ ක්‍රමවේදයට අරූපාවචර ධ්‍යාන දක්වා ඕන තරම් ගිහිල්ලා තියෙනවා. තේරුණා නේද? දැන් ඔය මිනිස්සේ කුණාට. හැබැයි මෙතන මේ ප්‍රශ්න තියෙන්නේ බුදුහාමුදුරුව පෙන්වන මේ සතිපට්ඨානේ කිසිම ධ්‍යානයකට යන්නේ නැහැ. ධ්‍යාන කතා මෙතෙන්ට වැඩක් නැහැ. තේරුණා නේද? කුසලස්ස උපසම්පදා කියන එකට මෙතෙන් කියන්නේ කුසලස්ස උපසම්පදා කියන්නේ නීවරණයටපත් වෙනවා. ඒක නීවරණයටපත් වෙච්චි මනසක් කියන්නේ ඒක ධානයක්ම වෙන්න ඕනේ නැහැ. නීවරණ යටපත් වෙච්චි මනසක් මුගක්කල් කරලා තියාගන්න කරන උපක්‍රමයක් ධානිය. ධාන පුරුදු වෙනවා කියන්නේ. ඔයගොල්ලන්ට එහෙම ධාන නීවරණ නැති මනසක් මුගක්කල් පුරුදු කරන එක නෙමෙයි සතිපට්ඨානෙන් කරන්නේ. මොහතකට පුරුදු කරන් හදලා ඒ පුරුද්දේම සචිත්ත පරිබෝධ පණන් කියන එකට යන්න යන එකයි. එතකොට ධානයක තියෙන අඩුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ධානය කියන එකේදී ධානයක ඉන්න ගමන් කාටවත් කුසලස්ස උපසම්පදා කියන ගුණයට ඉන්න පුළුවන් යාට. ඒ කුසලස්ස ධානයක ඉන්න හැම වෙලේම කුසලස්ස උපසම්පදා වෙනවා. ඊට අමතරව එතෙන්දී සිදු වෙලා හමාරයි සබ්බවාපස්සා කරන ධානයක ඉන්න ඕනම කාලයක වෙන්න බැරිම දෙයක් තියෙනවා සචිත්ත පරියෝධකණම් වෙන්නේ. මොන ධානයේ කියන අවස්ථ. දැන් මෙතන එතකොට ධානයකට යන්නේකද කියන කතාව කිව්වොත් මොකද වෙන්නේ? බුදුහාමරන් ඒකායන මාර්ගයේ නෙවෙයි නා සතිපට්ඨාන. ඒ ධානයක ඉන්න ගම සචිත්ත පරියෝධකණම් වෙන්න බැහැ. ධානයක ඉඳලා කාටවා වෙන්න බෑ. ධානයේ තියෙන තාක්කල් වෙන්න බෑ. ප්‍රතිත්ත පරියෝධපණන් වෙන්නේ නීවරණ යටපත් වෙන්න ඕනේ. ඒක ධානයක් බවට හැරෙන්නේ නැතුව දියෙන්නත් ඕනේ. එතෙන්දී සතරාතිපට්ඨානෙත් නැත්නම් වර්තමානෙත් සිත එන්නත් ඕනේ. ඒකින්ද මතක තියාගන්න මේක ධාන කතාවක් කිසිම විදිහක පැහැදිලි කිරීමක් නෙමෙයි. ඊගාට ධ්‍යාන මට්ටම වැඩි යතු බවක්ද අහන්නේ කියලා කිසිසේත්ම නැහැ. ධ්‍යාන කියන වචනයක්වත් ගාව ගන්නවත් එපා. ඒ ටික ඔක්කොම විසිකරලම දාන්න. බුදුහාමුදුරගේ ධර්මයේ මේ යන ක්‍රමයට එහෙම එකක් නැහැ. දැන් ඉඳලා අහන එක මේකේ මෙම ධ්‍යාන මට්ටම් හතර සතිපට්ඨාන භාවනා වැඩීමේදී කිනම් තැනකට සම්බන්ධ කර වැඩි යතුද? ඒක අදාළව නැහැ. කිසිම තැනකට සම්බන්ධ කරන්න යන්න එපා. එතකොට පසේ බුදු වෙන්න යනවා. දැන් බුදුහාමුදුරුවෝ ධර්මය අරගෙන අපි පතේ බුදු වෙන්නේ. මේක ධ්‍යානෙ මට්ටමකට කොහොම සම්බන්ධ කරන්නේ බැලුවා සතරාතිපට්ඨාන. තේරෙනවනේ මේක අහ ගැලේටම දාන්න ඕනේ. ධ්‍යානයක් තියෙන තැනක සතරාතිපට්ඨාන යන්නේ නැහැ. හොඳටම මතක තියාගන්න. වර්තමානයේට එන්න බෑ ධ්‍යානයක් තියෙනකොට. ධ්‍යානෙ කියන්නේ වර්තමානයක් නෙමෙයි. සියුම්ම හදාගත්තේ මනෝමය අතීතයක්. ඒක විස්තර කරන්න බෑ වෙනවා. පැටලිය වලන්න කොහොම හරි ධ්‍යාන මෙතෙක් කිසි සම්බන්ධයක් නැහැ.
මෙහෙම ප්‍රශ්නයක් අහනවා. භාවනා යෝගියෙකුට සමාධියට පැමිණි විට සෝවාන් මාර්ගයට පැමිණි බව දැනගන්නේ කෙසේද? නීවරණ යටපත් වී තිබෙන්නේ කුමන නීවරණ? ඒ කෙසේද? එමෙන්න එම මාර්ගඵලයට පැමිණෙදී තවත් හිත දියුණු වී ඇති බව දැනගන්නේ කෙසේද? මේකට ඉතින් මේ සුපර් මාකට් වල තව අවුරුදු 10කින් විතර ඇති පොත් ගහලා තවම නැහැ. ඒක අරගෙන බලන්න ඉන්න ඕනේ ඉතින් මාකට් ගන්න යවිදි. ඉතින් මෙතන මේවා ධර්මයට අදාළ ප්‍රශ්න නෙවෙයි. මේ බුදුආගමේ ධර්මයේ විකෘති කරන ප්‍රශ්න. මේ මම ඉස්සෙල්ලාම කිව්වා භාවනා යෝගියෙකුට සමාධියකට පැමිණි විට සෝවාන් භවයට පැමිණි බව දැනගන්නේ කෙසේද? එහෙම දැනගන්න නම් ඔයගොල්ලෝ යෝගියෙක් වෙලා බෑ. සම්මා සම්බුදු වෙන්න දැන් ඉඳලා ප්‍රාර්ථනා කරන්න. ඒකෙත් තවදී වේටින් ලිස්ට් එකේ ඉඳලා සම්මා සම්බුදු සත්‍යය ලබාගත්ත දවසට පුළුවන්. නැතුවන ඔයගොල්ලන් මං සෝවාන් වුණා කියලා දැනගන්න පුළුවන් කියන එක ඉන්නවා නම් එයා නිකන් නිලියක් හෝ නළුවෙක්. තේරෙන්නේ ඔය බොරු කරන්න යන්න එපා. මේවා මිනිස්සු කිව්වට පිළිගන්නත් එපා. මේවා කරන්න බෑ. මේවා තේරෙන්නේ නෙමෙයි. මේවා ලෞකික නෙමෙයි ලෝකෝත්තර. ලෝකෝත්තර වෙනකොට වෙන්නේ මොකද්ද? මම නැතු යන්නේ. මම නැති තැනක තේරෙන්නේ මොකද්ද? මම නැති තැන වචන කීයද? මම නැති තැන භාෂාවක් තියෙද? මම නැති තැනක තේින්න දෙයක් තියෙද? ඇහෙන්න දෙයක් තියෙද? ඔවා බොරු කතා. තේරෙන්නේ නේද? එහෙම ධර්මයක් නැහැ. එහෙනම් මේ මාර්ගඵල කියන ඒවා Tamanta ලැබුණාද නැද්ද කියලා මේ හේක මීටර හොයන්න නම් යන්න එපා. ප්‍රෙෂර් මීටර නම් තියනවා ඔය කඩයක් ගන්න. හේක මීටර නෑ. හේක කියන්නේ කවුද? සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ සකදාගාමි වෙනකන් තියෙන මාර්ගඵල ටික. ඕකට මීටර නෑ. බොරුවට ඇවිදින්න එපා. තේරුණා නේද? ඔයගොල්ලෝ දැනගන්න ඕනේ බුදුහාමුදුරුව පෙන්නකෝ අර දැන් මම කරණෝ ගියා දුන්නානේ තේරෙන විදියකට සබ්බපාපස්ස අකරණම් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මෙන්න මේ ගුණය මන ළඟ තියෙනකොට සබ්බපාපස්ස අකරණා නැත්නම් නැහැ. කුසලස්සක් වදම්බදා වෙන කියන ගුණය දැනගන්න. ඒකට මම ගියා දුන්නා ඔයගොල්ලෝ අනික් භාවනාවක් කරනකොට කොහොමද කියලා මට කියා දෙන්න බෑ. සතිපට්ඨාන සූත්‍රයට අනුව ආනාපාන සති භාවනාව කරනවා නම් හරියට පස්සම්බයන් කාය සංකාරයන් වෙනකොට කුසලස්ස කුසම්බදා. දැන් එතනින් පස්සේ කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ සචිත්ත පරියෝධපන. ඒ කියන්නේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානු ධම්මානු කියන මේ හතරෙන් එකකට යන්න. ඔයගොල්ලෝ යන්නේ කායනුපස්සනාවට. අන්න එතකොට එයා ළඟ මේ මොහොතේ තියෙනවා සචිත්ත පරියෝධපන කියන ගුණයක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දීපු උපදෙස් තුන මේ මොහොතේ තියෙනවා. දැන් Tamanට තියෙන්නේ උපදේශ බහුලීගත කරන එකමයි. නැතු මේ උපදේශයෙන් ලැබෙන ප්‍රතිඵලය හොයන්න ගියොත් ලොකු අමාරුවක වෙයි. මේ ප්‍රතිඵලයේ නියත ප්‍රතිඵලයක්. අවදාහරි ලැබෙන්න ඕනේ ප්‍රතිඵලයක්. ඇයි ලැබෙන්න ඕනේ කියන්නේ මෙහෙම හිතියම සංසාර විමුක්තිය ලැබෙනවා කියලා දේශනා කරන්නේ බොරු කියන කෙනෙක් නෙමෙයි. මට තියාගන්න ඔයගොල්ලෝ වගේ බොරු කියන කෙනෙක් නෙමෙයි. කවුද මෙහෙම දේශනා කරන්නේ? ඔය වගේ මේ කඩප්පුලි අදහස් කියන කෙනෙකුත් නෙමෙයි. තේරණානි මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ කෙනෙක් යන්න පරම්පරාවේ ශ්‍රද්ධාව දීද කියලා බලන්න. ශ්‍රද්ධාව නැතිවීමෙන් ඇති වෙන ප්‍රශ්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කෙනෙක් අපිට අවිශ්වාස. තේරණානි අවිශ්වාස වුණාම මෙහෙම ප්‍රශ්න එනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරන්නේ මං ගැන විශ්වාසයෙන් යන්න. මම කියන්නේ සත්‍ය මේ බොරු කියනවා නෙමෙයි. එතකොට සබ්බපාපස්සා කරනවා කුසලස්ස උපසම්පදා ගුණය අරගෙන සචිත්ත පරියෝධපණං වුණොත් ඒක තමයි සම්මා සම්බුදුරගේ අනුශාසනාව. ඔයගොල්ලන්ට තේරෙන්න පුළුවන් ඔච්චර තමයි. තේරුණා නේද? ඔය ටික ඕකේ වැරද්දක් තියද කියලා අපි අඩුපාඩු කතා කරගෙන ඕකේ හැසිරෙන්න ඕනේ. අනිත්‍යක තේරෙන්නේ නැහැ. අනිත්‍යක තෝරගන්නේ අල්ලේපා. කවුරු හරි මං මෙන්න මේක මෙහෙමයි කියලා විස්තර කරනවනේ එයා බාලයෙක් කියලා අහක් කරන්නේ. තේරුණා නේද?
අපිට ඉන්න බෑනේ අල්ලපු ගෙදරෙක් කෙනා රෝවා කිව්වෝ ඉන්න බෑ. ඒ ඒ වගේ අමාරු තියාගෙන මේ ගමන යන්න බෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඉස්සර තියෙන පුරා අල්ලපු ගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනවා අපේ ගෙදර නෑ කිව්වම මේක හොයන එක වෙන මේ වන්තරය හදන වැඩක් නේ. නමුත් අල්ලපු ගෙදරෙක් කෙනා රෝවාම වුණා කියලා ඔයගොල්ලෝ රෝවාම වෙන්න නම් ගියා කියලා වන්තරයෙන්මයි හදන්නේ මේ. රෝවාම වෙන්න නම් බෑ. තේරුණානේ ඔය බොරු කතා අහන්නත් එපා විශ්වාස කරන්නත් එපා මේක තීරණය කරන්න බෑ තමයි තේරුණානේද කාටවත් තීරණය කරන්න බෑ ගුරුකුල තියෙනවා ඒ ගුරුකුල කරන්නේ ඊට වෙනස් ක්‍රමයක් ඒ ගුරුකුල වල ප්‍රබල හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවා ඒ ප්‍රබල හාමුදුරුවා මෙන්න මේ තත්ත්වයයි කියලා තීරණයක් දෙන්න පුළුවා ඒ තීරණේ රඳාපව තින්නේ ඒ ගෝලයාගේ දීපු දත්තම තමයි එතකොට ඔයගොල්ලන්ට කවදාවත් මේ ලංකාවේ ඉන්න හෝ ලෝකේ ඉන්න ගුරුවරයෙකුට හරි தත්ත්වයක් දෙන්න බෑ කියලා හොඳනම් මතක තියාගන්න. ඔයගොල්ලන්ට ගුරුවරන් ඔයගොල්ලන්ගේ තියෙන ගුණ සමෙන් ලෝකේ ඉන්න ඕන ගුරුවරය ප්‍රවට් කරන්න. ඒ හින්දා ඒ තීරණයවත් ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හැකියාවක් දැනුමක් තියෙනවා ඕනම ගුරුවරයෙකුට බොරු කියලා මේක තමන්ට ඕන නම් ගන්න. එකින්ද වටාත්ම සාර්ථකදී එහෙම මේ ගැන ප්‍රකාශ කරන ගුරුගුණයක් අසුරු කරන්න ගිහිල්ලා මාරු වැටෙන්නේ නැතුව බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් මේ මම දැනගෙන තියෙනවා මේක දිනු කරන්න ඕනේ කියන ඒ කායන ශ්‍රද්ධාවෙන් ඒක කරගෙන යනවා. ඒක තමයි සාර්ථක විදිය. නෑ තාම මෙහෙමත් මේකේ තියෙනවා මේ පැටලෙලා අහලක් තියෙනවා. සෝවාන් මගට පැවිනි බව දැනගන්නේ කෙසේද? නීවරණ යටපත් වී තිබෙන්නේ කුමන නීවරණයද? එතකොට දැන් නීවරණ කුමන එක කියන එක කියන්න බෑ. නීවරණ මාර්ගඵලලාභියෙක් වෙන්නේ නෑ නීවරණ ඒ මොහොතේ තිබිලා. එක නීවරණයක් පාත් කියන්න බෑ. නීවරණ යටපත් වෙන මේ මේව ගැන හොයන්න එපා කියන එකයි මම කියන උපදෙස. මේක කතා කරලා ඔයගොල්ලන් විසඳන්න බෑ. ඔයගොල්ලෝ අමාරු වෙයි. උත්තරයක් දෙන්න බෑ දෙන්න පුළුවන් උත්තරය බුදුහාමුදුරන්ට විතරයි. ඒකෙම තව ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. එක් ධර්මදේශනා වැඩසටහනකදී මම අසා තිබෙනවා මෙම නීවරණ යටපත් වීමේදී කිරණ ඇල්ෆා බීටා ගැන ක්‍රියාත්මක වී එක් අවස්ථාවකදී හිත ඒකත්වතාවයකට පැමිණියේදී මනසේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේද? මේ එක් මහාචාර්යවරයෙකු සඳහන් කළ අයුරිය. එය භාවනාවට අනුකූල වන්නේ කෙසේද? ඒ කියන්නේ එක් ධර්මදේශනා වැඩසටහනකදී මම අසා තිබෙනවා මෙම නීවරණ යටපත් වීමේදී ක්‍රියාත්මක වෙන කිරණ ඇල්ෆා බීටා කියලා. ඒ කියන්නේ මේ කිරණ වල විද්‍යාවෙන් නමක් දීලා තියෙන ඇල්ෆා බීටා ගැමා කියලා. ඒක තමයි මේ කතා කරන්නේ. නෑ ඕක ඉතින් නීවරණ යටපත් වෙන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට හොඳ පොළු පාරක් ගැහුවත් හරියට වැදුනොත් පිට වෙනවා. තේරුණා නේද? දැන් භාවනාවේදී මේක වෙනවා කියන එකේ ඇත්තක් තියෙනවා. වැරද්දකුත් නෑ. නමුත් භාවනා කරන්න ඕනේ නැත්නම් ලේසියෙන් මේ කියන ලබා ගන්න විදිහ තමයි මම මේ ඉන්නේ. කාට හරි කියන්න ඔළුවට පොල්ලකින් නාන්න. එතකොටත් ඇල්පම් වීට ගැම තමයි පිට වෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ මේකේ අමුතු දෙයක් වෙන්නේ නැහැ. මේ මේ නීවරණ යටපත් වුණාම සිදුවෙන එක දෙයක් තියෙනවා. මානසික ක්‍රියාකාරීත්වයේ වේගය අඩු. ඒක පැහැදිලි. ඒ ක්‍රියාකාරීත්වය අඩු නිසාවෙන් වාසියක් තියෙනවා. නීවරණ යටපත් වෙලා ජීවත් වෙන මනසක් තියද ඒ මනස නිින්දක් නෙමෙයි. සීකල්පනාවක් තියෙනවා. ඒ සීකල්පනාව උඩ මනසේ දීර්ඝතාවය පියවිතත්වයට අඩුයි අඩනින්දට වැඩි ක්‍රියාකාරීත්වය. මේ කාලය තුළදී එයාගේ අලුත් හෝමෝන වර්ග අපි නොදන්න හෝමෝන ටිකක් නම් සක්‍රිය වෙන්න පුළුවන් ශරීරය තුළ. එහෙමයි. ඒක ඔප්පු වෙලා තියෙන හෝමෝන ටිකක් සක්‍රිය වෙනවා කියන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ওই හෝමෝන ටික ඔයිට වගේ දහස් ගුණයකට වැඩි කරලා ගත්තාගේ මේ විපස්සනාවෙන්
යන්න ඕනේ ඔයගොල්ලෝ බොජ්ජංග කියන ධර්ම දිනුනේ නැතන. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක තමයි. බුදුහාමුදුරන්ට ඕනේ මේ ධානයක් නෙවෙයි බොජ්ජංග ධර්ම කියන එකයි බුදුහාමුදුරන්ට ඕනේ. බොජ්ජංග කියන්නේ ධාන වගේම මනසට කියන නමක් තමයි. බොජ්ජංග ධර්ම දිනුනේ නැතන මානසික හැටි නම් කරන්නේ සංකල්පනාවල තියෙන දේ තමයි බොජ්ජංග ධර්ම කියන්නේ. අපි ඒක ගැන වෙනම දැන් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා මේ වැඩසටහනේදී. අද බැරි වෙයි. එතකොට තේරෙයි මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් අන්නේ තෙන්න සිදුවෙන නීවරණ යටපත් වෙලා බුදුහාමුදුරන්ට ඕන කියන සම්මා සමාධිය තියෙන තැන. එතන තමයි වැදගත්ම තැන මේ සංසාරයේ තියෙන මේ ධර්මයේ තියෙන ඒ තැන ඔය කියන අල්ප පීඨකයට අමතර දෙයක් පිට වෙන්න පුළුවන්. ඒක මනුක කෙනෙක් නෑනේ තමයි. තේරුණානේද? ඒ තැන තියෙන්නේ ඔය මාර්ගඵල ලබා ගැනීමට සුදුසු මානසික තත්ත්වයක්. හැබැයි ඒක ලබා ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ මේ භාවනා කරන කෙනා. ඒක තමන් පුජ්ජලික කරන දෙයක් නෙමෙයි. තමන් හැඩගැහිම දරණ මත අර මම මීට කලින් කිව්වා මේ බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කරලා තියෙන ඔය කෙටියෙන් අපි නීවරණ යටපත් වෙච්චි පිරිසකට දේශනා කරලා තින්නේ පස්සඟ මහණුන්ට. ඒ පස්සඟ මහණුන්ට පුළුවන් සත්තරයේදී අරූපාවචර ධානයටත් යන්න ඕනේ. එච්චර නීවරණ යටපත් කිරීමේ හැකියාව තිබිච්චයයි. මොකද සත්‍යය ලෝකේ කවුරු හෙව්වේ නැහැ කියලා කියන්න පුළුවන් කම ඒගොල්ලන්ට තිබුණා. ධානවල සත්‍ය නැහැ කියලා කියන්න පුළුවන් කම තිබුණා. ඒකනේ සිද්ධාර්ථ තාපසයෙක් එකතු වෙලා සත්‍ය හොයන්න පටන් ගත්තේ වෙනුනේ. නැත්තම් වෙන තැනක තිබුණා නම් ඒ ගුරුකෝලවල තිබුණා නම් ගුරුවරු යටතේ තියෙන එක පිළිගත්තා නම් පස්සකමහන උදව් වෙන්නේ නැහැ නේ බුද්ධත්වයන්ට. ඒකට ඊදා කවුරුවත් සත්‍ය හොයාගෙන නැහැ කියන මතයේ හිටියා. ඔයගොල්ලන්ට වැඩිය වෙනස් වෙනවා. දැන් අපිට නම් එහෙම නෑ. අල්ලපු ගමේ කෙනේ සත්‍ය වෙයාගත්තම බුදුහාමුදුරුවෝ දාලා ඉතින් දුන්නා. පස්සක් මනෝ එහෙම කක් කියන්නේ. මේ ලෝකේ කවුරුම හොයාගන්න නෑ සත්‍ය කියලා දන්නවා. තේරුණා නේද? දැන් එහෙම වෙලා තියෙන එච්චර දැනුමක් තියෙන එච්චර මානසික හැකියාවක් තියෙන අයට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝ සත්‍ය සොයාගෙන ඒ වුණාට ඔබලාට මේ සත්‍ය තෝරගන්න මෙන්න මේ ප්‍රශ්න තුන නම් බලපාන. මොකද මෙතන තියෙන්න ඕනේ මූලික කාරණා තුනක්. ඒ කාරණා තුන තමයි සත්‍ය, කෘත්‍ය, කෘත. මේ සත්‍ය ඥානයක් තියෙන්න ඕනේ, කෘත්‍ය ඥානයක් තියෙන්න ඕනේ, කෘත ඥානයක් තියෙන්න. සත්‍ය ඥානය කියන්නේ සම්මා සම්බුදුරේ හොයාගත්තේ දේශනාව ඒ විදිහට පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න සත්‍ය ඥානය ලැබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන නිවන හරියට අපිට ධර්මයෙන් නලවනකොට ලැබෙන සැපය වගේ කියලා අපි තේරුම් ගන්නවා. ඒක සත්‍ය ඥානය නෙවෙයි. තේරුණා නේද? දැන් ඒකත් අපිට දැනෙන සැපයක් නේ. දැන් ඔහොම ලෞකික දේවල් වලට ආදේශ කරලා විඳ සැපයක් එක්ක නිවන සංසන්දනය කරලා අපි සත්‍ය ඥානයට යනවා. ඒක වැරදි. ඒක එහෙමයි කරන්නේ නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමය දේශනාව මේක අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ සත්‍ය ඥානෙට යන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ක්‍රියාදාමයක කෘත්‍යයක යෙදෙන්න ඕනේ මේ සත්‍ය ලැබෙන්න. ඒක තමයි කෘත්‍ය ඥානය. දැන් මේ කෘත්‍ය තමයි ඔයගොල්ලෝ කරන ඔය භාවනාව. ඔය කරන භාවනාව බුදුහාමුදුරුවෝ පෙන්නපු කෘත්‍ය හරියට කරන වැඩක් ඔය. ඔය දෙක සිදුවෙලා සත්‍ය ඥානය කෘත්‍ය ඥානයයි දෙකම එකතු වුණාම තමයි කෘතක් ඥානය කියන එක ලැබෙන්නේ. එතකොට කෘතක් ඥානය ලැබෙන්නේ සත්‍ය ඥානයයි කෘත්‍ය ඥානයයි සමබර වෙන්න වෙනවා. ඒ කියන්නේ සත්‍ය ඥානය අඩුපාඩු තියෙන තාක්කල් කෘතක් ඥානය ලැබෙන්නේ නැහැ. කෘත්‍ය කොච්චර කරත්. කෘත්‍ය කොච්චර කරත් නේ සත්‍ය සත්‍ය ඥානය මෙන්න මේකයි ඔය කියන බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය කියලා දේශන කරා සාකච්ඡා කරා මේවා කරාට කෘත්‍ය කරන්න නැතුව බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාව නැති කෙනාට කවදාවත් සත්‍ය කෘතඥානය ලැබෙන්නේ නැහැ. ternary
දැන් බුදුහාමුදුරන්ගේ නිගමනේ ඉන්නේ ඒකයි. ඒක නිසා මෙතන මේ සත්‍ය, කෘත්‍ය, කුඨක් කියන ඥාන තුන වෙන්න ඕනේ. ලැබෙන්න ඕනේ. ඔයගොල්ලන්ටත් සිද්ධ වෙනවා. එතකොට භාවනා කරන්නත් ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මය මොකද්ද කියලා ඉගෙන ගන්නත් ඕනේ. ඔයගොල්ලෝ පරම්පරාවෙන් අල්ලපු gederin දැනගත්ත එක නම් වැඩක් නැහැ. ඔය දැනගත්ත එක ධර්මයේ වෙන්න බෑ. තේරුණා නේද? නමුත් දැන් මේ දෙකේ අඩු වුණා කියන්නකො සත්‍ය ඥානේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අදහස ඔයගොල්ලෝ ළඟ නැහැ. ඒකේ අඩුවක් තියෙනවා. හරිම දේ නෙවෙයි. ඔයගොල්ලන්ගේ අදහසයි බුදුහාමුදුරුවන්ගේ අදහසයි අතර පරතරයක් තියෙනවා. ඒ අඩු පරතරයක් තියෙන එවැනි සත්‍ය ඥානයක් තියෙන කෙනා බුදුහාමුදුරුවන්ගේ කෘත්‍ය ඥානය බහුලීගත කරොත් ගොඩාක් භාවනා කරොත් ඒ භාවනා තුළින් ටික ටික අර සත්‍ය ඥානය හදනවා. කවදා හරි එතකොට අපි භාවනා කරන කාලයේ වැඩි වෙන්නේ මොකද අඩු සත්‍ය ඥානයක් තියෙන. කියන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපි ග්‍රහණය කරපු නැති නිසා. තේරුණා නේද? එහෙනම් සෙනිකෝ නිවන් දැක්කේ කොහොමද කියන එකට විසඳෙනවා ඔයගොල්ලෝ. දැන් බුදුහාමුදුරු දේශනා කරනකොට මෙයා බණක් හරි ධර්මයේ දේශනා කරනකොට නිවන් දැකගොයි හිටියා. ඒක බොරුවක් නෙමෙයි. කොහොමද එහෙනම් ඒගොල්ලෝ නිවන් දැකේ? බුදුහාමුදුරුව දේශනා කරන සත්‍ය ඥානයේ වශයෙන් එයාට අහනකොටම තේරෙනවා අපි වගේ මනස් ඝාතනය. තේරුණා නේද? ඔව්. මනස් ඝාතනය. එතන සත්‍ය, ඒතකොට කෘත්‍ය කියන එකේ බණ දේශනාවේදීම මෙතන වැඩෙන්න ඕනේ නැද? මොනවද වෙන්න ඕනේ කාරණා තුනයි. දැන් කෘත්‍යයේ தත්ත්වයට යන්න තියෙන්නේ මොනවද? සබ්බ වාපස්සා කරනවා වෙන්න. කොහොම මෙහෙම තක් වුණාම හරි? කුසලස්ස උපසම්පදා වෙන්න. මොකක්ද මේ? මේ මොහොතේම වෙන්න පුළුවන් එයාට. පුරුදු කරන්න දෙයක් නැහැ නේ. සචිත්ත පරියෝධපණ. ඕකට අමුතුදී ඔය ටිකත් එනවා මේ මොහොතේම බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්‍යයත් ග්‍රහණය වෙනවා කියලා. ග්‍රහණය වෙලා තමයි මේක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? බණ අහනකොටම තෝවාම වෙන්න පුළුවන්. පහත් වෙන්න පුළුවන්. අපිට බණ අහලා අවුරුදු 100ක් බණ ඇහුවා. මොකක් වෙයි? බය වෙන්න එපා ඒකට. කිසි දෙයක් වෙන්නේ නැහැ. ඇයි අපි මවාගෙන ඉන්න දෙයක් බුදුහාමුදුරගේ ධර්මයේ නැහැ. සත්‍ය ඥානෙ අපේ වැරදි. බුදුහාමුදුරු දේශනා කරන නිවනයි අපිට තේරෙන විදිහේ නිවනයි අතර ලොකු පරතරයක්. තේරුණා නේද? අපිට තේරෙන නිවන තවත් මේ ලෞකික දෙයක්මයි. ඒක හින්දා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. ඒක සත්‍ය ඥාන විදිහට තියාගෙන මේ භාවනා කරාට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන හරහා ඔයගොල්ලෝ යනවා මේ භාවනාව. දැන් ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු පෙන්නපු නිවන හරහා ඔයගොල්ලෝ මේ භාවනා තුනදී යනවාමයි. සතරවත් පට්ඨානේ වැඩෙනවා නම් යනවාමයි. දැන් මොකද්ද තීරණු? ගියාට ඒක වැඩක් නැහැ. අපි ඔයන පිස්සු නෙවෙයි. අපිට ඕන දේ නෙවෙයි. ඒ කියන්නේ සත්‍ය ඥානය දිනා. නමුත් ඕක අපිට දෙන ප්‍රශ්නයක් කියලා දැනගන්න ඕනේ. මේකට වෙන විකල්ප කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ එකක් ධර්ම සාකච්ඡා කිරීම. අනික කරගෙන යන භාවනාව බහුලීගත කිරීම. බහුලීගත කරනකොට ওই දෙක සිදු වෙනවා කියන එක තමයි බුදුහාමුදුරන්ගේ අවසාන තියෙනවා. දැන් ඒකේ තමයි අපි ඉන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඒකට තමයි හැඩගැහෙන්න ඕනේ. ඒක තමයි පුදු වෙන්න ඕනේ. එතකොට මේ බොජ්ජංග ධර්ම දිනු කරන්න මේ එතකොට මේ කිරණ ගැන හෙව්වේ නැතුවට බුදුහාමුදුරන්ට ඕන දේ තැන හොයාගන්න පුළුවන් වෙනවා. මේ බොජ්ජංග ධර්මත් එක්ක මේ සෑම මනසේම වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස සාංසාරික වෙනසක් සංසාරයේ වෙනස් කරන පුළුවන් වෙනසක් වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නෙට කතා කරන්න.
මේකත් මේ ටිකක් පැහැදිලිව අහගන්න ඕන ප්‍රශ්නයක්. මම කියනකොට වෙනස් වෙයි දන්නේ නැහැ මේ අකුර වල. මට කියවන්න අමාරු වුණා. යම් කිසියෙකුට තරහක්, කේන්තියක්, දේශයක් ඇති වූ විට එය ඇති වුණු බව දැනී, එය පැවතුණු බව දනී, එය නැති වූ බව දැනී නම් දේශය නැති කර ගැනීමට පහසු උපකාරී වේද? පහසුවක් වේද, උපකාරයක් වේද? ඔන්න පළවෙනි කොටස. එය උත්පාද තితి භංග කියන එකද? ඔන්න ඒක ඉදාවට. ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරෙනවා කියන එක පමණක් නොයි නේද? ඔන්න ඊගාපක්. මෙය දුක, සතුට, කරුණා, මෛත්‍රිය සහ හැමදෙනාටම පොදුද? මෙසේ දැනෙනවා නම් එය වැරදිද? කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. එතකොට දැන් මේ ප්‍රශ්න ටික ආය අහගන්න ඕන. යම් කෙනෙකුට තරහ, කේන්තියක් ඇති වූ විට එය ඇති වුණු බව දැනී, එය පැවතුණු බව දැනී, එය නැති වූ බව දැනී නම් දේශය නැති කර ගැනීමට උපකාරී වේද? ඔව්, මේක ඒ විදිහට මේ දේශයක් තරහවක් හෝ මානසික ඕන මේක ලෝභයක්, දේශයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, රාගයක් ඕනම එකක් මනසට ඇති වෙනවා කියලා දැක්කා. දැකලා ඒක අයිතින එක දකින්න එකයි, පවතින එක දකින්න එකයි, ඒක නිරුද්ධ වෙනවා, අවසාන වෙනවා කියන එක දකින්න එක පුළුවන් නම් කාට හරි. ඒක සාර්ථකව කරන්න පුළුවන් නම් කාට හරි. එයාට කවදාවත් දේශයක් ඇති වෙන්න බෑ. දැන් මේක හාර්ථකව කරන්න පුළුවන් වෙන ගුණයමයි ඔයගොල්ලන්ට බුදුහාම රෝගියා දොන්නේ කුට්ටස්ස ලෝක ධම්මේහි කියලා. චිත්තං යසන කම්පති අශෝකං විරජං කේම. තේරුණනේ මේ කවුද? කුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේම කියන මේ ගුණ තියෙන කාලන රහතන් වහන්සේගේ ගුණය. රහතන් වහන්සේටත් තියෙන්නේ මෙන්න මේකමයි. හොඳට මතක තියාගන්න. දේශයක් එනකොටම දන්න. මේ දේශය පැවතුණා කියලා දන්න. මේක අවසාන වුණා කියලා දන්න. හැබැයි ඊට වැඩි දෙයක් මෙතන වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රහතන් වහන්සේට දේශයක් එනකොට දේශයක් එනවා. දේශය කියන්නේ මෙන්න මේ විදිහ පොදු වචනයක් දීලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේ පිළිබඳව මනසේ විග්‍රහයක් කරලා තියෙනවා. ඒක තැනක මොනහරි අරමුණක් ආපුවම දැන් දේශය එන්න ඕනේ පේන දෙයකින්, ඇහෙන දෙයකින් ඔය ටිකෙන්නේ. කවුරුහරි බෙල්ලා ඔයගොල්ලන්ට තරහ යනවා. මොකක් හරි ඇහිලා තරහ යනවා. මොහොම නේද තරහ යන්නේ? එකෝ නිකන් ඉන්නකොට තරහ යනවා නම් මනසට එන්න ඕනේ, මතක් වෙන්න ඕනේ මොකක් හරි එකක්. දැන් තරහ යනවා නම් ඔයගොල්ලන්ට පෙනිලා නෙමෙයි. පෙනිලා තරහ යනවා නම් මං වෙන පෙනිලා, මාව පෙනිලා තමයි තරහ යන්නේ. තේරුණානේ? තවත් මේකෙන් යෝනවා කියලා තරහ යනවා. දැන් එහෙම තරහ යන්න පුළුවන්. ඇහිලත් එහෙම යන තරහ යන්න පුළුවන්. දැන් මොකෙන් හරි ඔයගොල්ලන්ට නිකන් තරහ වෙන්න බෑ. මේ අස්කන් ආස වලින් අරමුණක් එන්න. ඒ අරමුණ ආස්තේ තමයි තරහ වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මුළු සත්‍යයටම මේ අරමුණක් එනකොට මනාප කියලා ස්වරූපය. ඒකට කැමති වෙන්න පුළුවා, අමනාප කියන එක ඇති වෙන්න පුළුවා. ඕනනම් මනාප අමනාප කියන මැද ඉන්නත් පුළුවන්. අපිට පුළුවන්, රහතන් වහන්සේටත් පුළුවන්. තේරුණානේ? දැන් අරමුණක් එනවා මනාප කියන ගුණයකට එන්නත් පුළුවන්. ඒ අරමුණ හොඳ වුණොත් අපි මනාපයි. ඇහෙන දෙයක් කියනකොට උන් පේන දෙයක් කියමුකෝ. පේන දේ හොඳ නම් මනාපයි, නරක නම් අමනාපයි. පේන දේ හොඳක් නරකක් නැත්නම් මනාප අමනාප ගන්න පුළුවන්. දැන් ඉන්නවා වගේ ඒක. අපි පේන මේ ධර්මදාලව වෙනවා කියලා වෙනවත් වැඩක් නැහැ, නැතුන් අපඩන්නේ. මනාපයක් අමනාපයක් නැහැ මේක කොච්චර දැක්කා.
මේ ලයිට් ටිකක් දාලා ලස්සන කරලා තිබුණා නා. ඒක දහින්න කැමති. මන අපේ. තේරුණානේ? දැන් මෙතන බල්ලෙක් ඉඳලා කෑ බුරනවා නම් මේක දහින්න කැමති නෑ. අහන්න අපේ. එකම දේ. තේරුණානේ? ඒ අපිට. දැන් මනාප අමනාප කිය හා මනාප අමනාප කියන මධ්‍යස්ථ භාවයේ කියන තුනම මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන්ට ඇහැට පෙනුනා අරමුණා කරට වුණත් ඇති වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. එහෙනම් ඒ එහෙම දේශනා කරලා බුදුහාමුදුරු පෙන්නනවා ඒක රහතන් වහන්සේටත් ඒ සාධාරණේ එහෙම්මමයි. ඔන්න දැන් බොරුවට රහත් වෙච්ච අය දකලපුවා රඟපාපම් වෙන්නේ දේ උගයි. පාතන් අම්මලා රහත් වෙන්න බයයි කියන්නේ අනාගාමී කියලා හිතන්නේ. රහත් වෙලා කියලා කියන්න බයයි මොකද ඒකට පොත්. දන්නේ දැන් වලින් අහු වෙනවා. මොකද අනාගාමී වුණොත් නම් ගිහි ගෙදරයි හිටියේ. රහත් වුණොත් බෑ කියලා පළක් අර පොත් වලින් බණ අහලා හැම ඉතින් ඕක ඒක දැම්මෝ කහ අමාරු වැඩෙන්න පුළුවන් කියලා අතන දාන්න නැතුව අනාගාමී වෙලා ගෙදර ඉන්නවා. යන්තම් පණ බේරෙක. එහෙමනේ. නෑ ඒ ඒ අනාගාමී වුණාම කියන්නේ කොහොමද මේ බුදුහාමුදුරගේ ධර්මයේ නෙවෙයි. නෑ බුදුහාමුදුරව පෙන්නන රහතන් වහන්සේටයි අපිටයි දෙන්නටම පොදු වෙන මේ කියන සිද්ධාන්තය. රහත් සිද්ධාන්තය මොනහරි අරමුණක් ඇහැට කනට නාසයට ආදී ඉන්ද්‍රියන් හයට එනවනම් රහතන් වහන්සේට මනාප ඇති වෙන්න පුළුවන් අමනාප ඇති වෙන්න පුළුවන් මනාප අමනාප ඇති වෙන්න පුළුවන්. දැන් පෘථග්ජන භාවයේ සංසාරගතව ඉන්න සත්‍යයට මනාපය ඇති වුණාම මනාපයේ හින්දා ලෝභයනේ මනාපය කියන එක ලෝභයනේ ඊපස්සේ දියත් වෙන්න ඕනේ කැමැත්ත උඩෙන්නේ ලෝභයනේ ඒක දියත් වෙලා යම්කිසි ඒ අරමුණ ඒ දැනිච්ච දෙයට ප්‍රතිචාරයක් දක්වනවා අනිවාර්යයෙන් දැන් ඒ ප්‍රතිචාරය තමයි ඔයගොල්ලෝ මේ දැන් දක්වන්නේ බණ අහනවා අරමුණ මොකද කැමැති අය කැමැත්තට මෙහෙම වාඩි වෙලා ඉන්න අකමැති අය පුපුර පුපුර ඉන්න. එච්චරයි ඔය දෙකයි වෙන්නේ. හැබැයි රහතන් වහන්සේට ඔය දෙක වෙන්නේ නැහැ. තේරුණාද? මේකට කැමති වෙන්නේ නැහැ. පුපුර පුපුර ඉන්නේ නැහැ. දැන් ඔගේ ඔයිට වැඩි තුන් දෙනෙක් ඉන්නවානේ. මේකට මනාපත් නැහැ, අමනාපත් නැති අය ඉන්නවා හොඳට නේ. එහෙනම් එකම බණ. රහතන් වහන්සේට ඔය විදිය වෙන්න පුළුවන්. මනාප ඇති වෙන්න පුළුවන්, අමනාප ඇති වෙන්න පුළුවන්, අරමුණකින් මනාප අමනාප ඇති වෙන්න පුළුවන්. නමුත් අපි වගේ පුපුරන්න යන්නේ නැහැ, ඇලෙන්න යන්නේ නැහැ. ඔය දෙක වෙන්නේ නැහැ. ඔච්චරයි වෙනස. එතකොට දේශීය කියන එක එහෙම එන්නේ නැහැ. ඇවිදilla ආවට එනකොටම දන්නවා. ඇති වෙනවා මෙන්න දේශය ඇති වෙනවා. ඒක දැනගන්නේ මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ වචනයෙන් කියනවා නම් ඒ අරමුණ හින්දා ඇතිවෙච්ච මනාපය නැත්නම් දේශ ස්වරූප මනාපය කියන්නේ ලෝභ ස්වරූපයනේ අද දේශ ස්වරූපයනේ අමනාපය කියන්නේ ඒ දැනෙන කොටම රහතන් වහන්සේගේ සතිය වේකුල සතියක් හින්දා මෙන්න මේ ඇස්පිල්ලන් ගන්න වේගයකින් මෙන්න මේ ධර්ම කාරණා ටික රහතන් වහන්සේගේ සතියට එනවා මේ බුදුහාමරණගේ දේශනා බලන්න. මොකක්ද එන කාරණය ටික? එය පටිච්ච සම්පන්නයි, ඕලාරිකයි, පටිච්ච සම්පන්නයි, සංකතයි, ඕලාරිකයි, පටිච්ච සම්පන්නයි. මොකක්ද එන්නේ? දැන් ඔයගොල්ලන්ට එන්නේ මේ බණ හැමෝම බණ හොඳයි කියලා. තේරුණානේ? දැන් බණ පිළක් අයට හොඳයි. ඒක එක විදියන්නේ. ඒ මනාපයෙන් පෙරක් අයට හොඳ නෑ. පුපුරන්නේ එකක් තියෙන්නේ. හොඳ නෑ. දැන් අනික නිින්ද යනවා. මේක වැඩක් නෑ. දැන් රහතන් වහන්සේට ඔය ටිකම වෙනවා. හොඳ වෙන්න පුළුවන් මේ බණ. හැබැයි හොඳයි කියලා ගත්තේ එක හොඳයි කියලා ගන්න වේගෙම හොඳයි කියලා දැනෙනකොට ඔයගොල්ලන්ට හොඳයි කියලා දැනලා මේක අහන්න තව එක එකව කරනවා. තේරුණානේ? රහතන් වහන්සේ මොකක් හව වෙන්නේ නැල්ලු ඉබේම ඒ රහතන් වහන්සේට නේ හොඳයි කියලා හැඟීමක් ආවේ මනාපයි කියලා හැඟීමක් ආවේ
එන්නේ ඒ හැඟීමම සංකතයි මේක සකස්සුවා කියලා දෙනවා. තේරුණා නේද? ඒ හැඟීමම ඕලාරිකයි වැඩක් ඇති ගන්නෙ නෑ කියලා තේරෙනවා. මේ සංසාරයේ හතර එකක් කියලා තේරෙනවා. ඕලාරිකයි. පටිච්චසමුප්පන්නයි මේක හේතුඵලයෙන් ඇති වුණා කියලා තේරෙනවා. අපිට ඕක තේරෙන්නේ නෑ. හොඳ දේ හොඳයි නරක දේ නරකයි මධ්‍යස්ථ දේ මධ්‍යස්ථයි. තේරුණා නේද? හොඳ දේ හොඳ වුණොත් හොඳට ප්‍රතිචාර දක්වනවා. නරක දෙයට නරක විදියට ප්‍රතිචාර දක්වනවා. මධ්‍යස්ථ දෙයට මධ්‍යස්ථ විදියට ප්‍රතිචාර දක්වනවා. සාධන වහන්සේගේ වෙනස මොකක්ද? ප්‍රතිචාරයක් නැහැ. දැන් පේනවා නේද මලමිණියක් වගේ ඉන්න කිව්වේ ඇයි කියලා. ඔය දඟලපු දඟලෙල්ල ඔහොමවත් නඩු කරගන්නේ. ඔය දඟලලා තමයි සංසාරේ යදන්නේ. ප්‍රතිචාර දක්වයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ මලමිණියක් වගේ කය ගැන අවධානයෙන් ඉන්න කියලා ඔය නැටපු නැටුම් ටික දැන්වත් අඩු කරන්න කියලා. ඉතින් හැමදාම නටන ආසාවෙන් අඩු කරන්න බෑ මොනව කරත්. බෙරපද වලට නටු ළමයි නුඹ. කහක් කොලක් දැක්කම නැට වෙනවා. පෙත්තක් කමිසයක් දැක්කම නැට වෙනවා. මොනව කරන්නේ? තේරුණානේ? ඔකට දැන් විසඳුම තියෙන්නේ මලමිණියක් වගේ ඉන්න එකමයි. වෙන විසඳුමක් නැහැ කියලා තියෙනවා. ඒ වෙන්නේ විසඳුම මොකද්ද? සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා එක තේරුම් ගන්න. මේ රහතන් වහන්සේගේ ගුණේ. නැතුව රහතන් වහන්සේනම් මේක මනාපය ඇති වෙනවා කියන්නේ ඒකට ලෝභය උපදින්න හදනකොට ඒක සංකතයි කියලා තේරෙනවා. එමන් දැන් මේ කියන මම මේ ප්‍රශ්නේ කතා කරේ මේ විදිහටනේ. එතකොට දැන් මෙයා කියන්නේ මෙහෙම කතාවක් නේ. යම් කිසි වෙකට තරහක් කේන්තියක් ඇති වූ විට ඒ ඇති වුණු බව දැනි, එය නැවතුණු බව දැනි, එය නැති වූ බව දැනේ නම් දේශය නැති කර ගැනීමට පහසු උපකාරී වේදේ. එය උපකාරී වේද. මෙහෙම දැක්කනම් උපකාරී වෙන්න දේශයක් පවතින්නේ නැහැ. එතනම නිරුද්ධයි. මේ රහත් සිත. ternary මෙහෙම වෙනවා නම් කවුරු හරි යාගේ සිත රහත් සිතක්. එතකොට අනිවාර්යෙන් රහතන් වහන්සේ නෙවෙයි කියලා අපි හිතන්න වෙනවා. රහත් සිතක් නෙවෙයි. භාවනා වේදී හැබැයි මෙහෙම තැන් එන්න පුළුවන්. ඒක භාවනා කරන සීමිත කාලයකදී විතරයි. එයා එතකොට දැනගන්නේ ඒ ගැන අවධානයෙන් ඉන්න එක චිත්තානුපස්සනාවයි. මොන චිත්තානුපස්සන? මේ හිතේ ඇති වෙච්ච එක ඇති වුණා නැති වුණා පැවතුණා නැති වුණා කියලා ප්‍රතිචාර දක්වන්නේ නැතුව මලවිනියක් වගේ ඉන්න පුළුවන් නම් ඒ චිත්තානුපස්සනාවයි. දැන් කායනුපස්සනාවේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ මොකද්ද? කායේ උණුසුම් ගතියක් ඇති වුණා නැති වෙලා යනවා ඇති වෙනව පවතිනව නැති වෙලා යනවා. ඒක මොකද්ද? කායනුපස්සනාව. තේරුණා නේද? තවත් මේක ගැඹුරට ගියොත් චිත්තානුපස්සනාව එහාට ගියොත් සිත නැඳින් නැතුව බුදු ලෝභයම ඒ කියන්නේ ඡන්දයම කැමැත්තම දැකලා කාමච්ඡන්දයම දැකලා කාමච්ඡන්දය ඇති වුණා මේ අරමුණට දැන් පවතින වෙලාවක් දැන් නැහැ කියලා දැනගත්තොත් ධම්මානුපස්සනාව. සිතක් ඇතුලේ තියෙන ධම්මයක් දැනගන්න. නීවරණ. නීවරණ කියන්නේ සිත ඇතුලේ තියෙන ධම්ම. තේරුණා නේද? ඒ හොයන්න යන්න එපා, රඟපහන්න යන්න එපා. ඔයගොල්ලෝ දන්නේ දේ කරන්නේ. මේක කරනකොට ඔකට වැටෙනවා කියලා වැරද්දක් නැහැ. ඔයගොල්ලෝ කය ගැන අවධානය හිටියම බුදුහාමුදුරන්ට උන් දෙක වෙන්නේ. නැතුව මේක මේ පළවෙනි විභාගේ වල දෙවෙනි විභාගේ පාස් වෙන්න ඕනේ. එහෙම එකක් මේක නෑ. ඒවා තිබුණේ මේ ඔයගොල්ලන්ගේ විභාග ඉස්කෝලේ. තේරුණා නේද? වාකයි හිතනවානේ කායන පස්සන විතරයි අපි කරන්නේ. වේදනාන පස්සන විනෝදියක් ගන්න. ඒක ඉගෙන ගන්න ටියුෂන් යන්න. එහෙම ටියුෂන් යන්න එපා. ඕකෙම අනුපස්සන අතරම් බුදුහාමුදුරුවෝ කියා දෙනවා එක භාවනා කරපොමෙ. තේරුණා නේද? මේක කඩලා දැනගන්න ඕනේ. ඔය ඉන්නේ විදිහට මලවිනිය වගේ ඉඳීමේ ඔක්කොම දේවල් වෙනවා අපේ පඬිතුකම ඉන්නේ ඉන්නේ. ඔච්චරයි තියෙනවා. පඬිතුකම අඩු කරගන්න ගමන් නගලන්න වෙයි. උඩ පච්චේ. තේරුණා නේද? ඒ පඬිතුකම අඩු වෙන්නේ කාලය අවුරුදු 10ක් 15ක් භවනා කරාට පස්සේ.
ඊට වැඩිය ලේසි ඔයගොල්ලන්ගේ පඬිත්කම දැන් හිතන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ඕක කරහන්න. කරපුවා මේ ඔක්කොම නිකම්ම හක් කියලා. මෙච්චරම තමයි අමුතු භාවනාවක් නේ. ඔයගොල්ලෝ කරන දේ හරියට මම ඉස්සෙල්ලා කිව්වා. ඔළුවේ පණාව ගහගෙන මේ හැමතැනම පණාව. ඔය කයෙන්මයි ඔය ඔක්කොම ටික කරලා. තේරෙනවනේ. රට පුරා හොයන්න පුළුවන්. හම්බෙන්නේ කන්නේ. හම්බෙන්නේ කවදාහරි ඔළුවේ ගහගත්තේ පණාව හම්බෙන්නේ කොහමද? කවුරු හරි කියන්න ඕනේ ඔය ඔළුවේම තියෙන්නේ කියලා එක්ක. වෙන මිනිහෙක්. වෙන මිනිහෙක් නැත්නම් Tamanටම කල්පනා වෙන්න ඕනේ අනේ ඔළුවේ නෙමෙයි. ඉතින් ඕක කල්පනා වෙන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. තමාරට මෛත්‍රී බුදුහාමරේ කාලයට යනවා දෙන්නක් පුළුවා වෙන්නේ. ඒතරම් පණාවට යන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ එච්චර පඬිත වුණොත් එච්චර කම් යනවා. පඬිතකම අඩු වුණොත් දැම්මම හොයාගන්න. ඔච්චරයි දීහම් ප්‍රශ්නේ නේද? පඬිතකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. නැත්නම් ධර්මයේ වැරද්දක් නැහැ, බුදුහාමරේ උපදේශයේ වැරද්දක් නැහැ. තියාදීපු ක්‍රමයේ වැරද්දක් නැහැ. ඔයගොල්ලන්ගේ පඬිතකමමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක මම මෙහෙම මේ වචන කියන්නේ අපහාස කරන්න මේ තේරුම් ගන්න මෙතන අඩුවක් තියෙනවා කියලා. අපි හිතන විදිහේ වැරද්දක් තියෙනවා. ඒක අපිට මේ වකවානුව ආපු විදිය. ඉස්සර මිනිස්සුන්ට ඒක තිබුණා නේ. මොකක් දැනුමක් නැති. අපිට දැනුමක් ඉන්නේ ඒක ගැටලුවක් වෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී මම හිතන්නේ නව උත්පාද තිති බංග කියන එක ඒක නේද කියලා අහනවා රහතන් වහන්සේ දකින්න මේක වෙන්නේ සංකතයි ඕලාරිකයි පටිසම්පන්නයි කියලා Tamanta මේක ගැන තීරණයකට එන්න ඊමේ ශක්තිය උඩයි නැතුව දැන් මේක දැන් මේ විදිහට තේරුම් ගන්නවා මට ඊයේ තරහ ගියා දැන් තරහ නැහැ දැන් ඒකත් ඊයේ මතකයි දැන් නැහැ කියලා තේරෙන්නේ. දැන් මේක වෙන්න බෑ. හුදු අරමුණ එන වර්තමානෙ වෙන්න ඕනේ. ඒකයි මේ වර්තමානෙම සිදුවෙන්න ඕනේ කියන්නේ. වර්තමානයේ වෙලා ඇතිවීමයි නැතිවීමයි වර්තමානෙම දැකින්නත් ඕනේ. ඊට පස්සේ ඒකට ප්‍රතිචාරක් නොදක්වලා ඉන්න ඕනේ. අන්න එතෙන්දී දිට්ඨියට නැත්නම් ඔයගොල්ලන්ගේ විඥාණයට ග්‍රහණය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඔයගොල්ලන්ගේ වචනේට නෙමෙයි ග්‍රහණය වෙන්නේ මොළේට නෙමෙයි දැනුමට නෙමෙයි ඒක ගැඹුරු බුදුහාමුදුරන්ට ඔයගොල්ලන්ගේ මේ දැනුමට අනිත්‍ය දුක්ඛ අනාත්ම ග්‍රහණය කරලා සත්‍ය දක්වන්න බෑ නිවනින් මේ සංසාරේ ගොඩ කරන්න බෑ ඔයගොල්ලන්ට තියෙනවා මහ ලොකු හංගිච්ච දෙයක් ඒක තමයි විඥාණය කියන්නේ විඥාණය කියන්නේ වෙන්කිරීම තුල අපේ නැත්ති සත්‍ය විතරයි මේ ලෝකේ තියෙන සියලු දේ අපිට වෙන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සත්‍ය බුදුහාමුදුරුවෝ කියන චතුරාර්ය සත්‍ය විතරයි වෙන් කරගන්න බෑ කියတယ်။ මේක තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඉතින් එන්නේ තෙන්ට මේක යනවා නම් ගියා නම් අනිත්‍ය දුක්ඛ අනාත්මයි දකින්න. ඊයේ නැත්නම් දකින්නේ වෙන මොකක් හරි. ඒකකින්ද මෙහෙම දැනෙන එක අපහසයක් කරගන්න එපා මෙහෙම දැනනගෙන තව තව මේ භාවනාවේ යෙදෙන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ක්‍රමවේදය. මේක බහුලීගත වීම තුළ අවසානයේදී එයාට බුදුහාමුදුරුවන්ට අවශ්‍ය කරන පණිවිඩයේ බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය තමන්ගේ විඥානීය විසින් තේරුම් ගන්නේ ධර්ම මාර්ගයේ මෙයා ඉන්නවා ඒක. ඒ ගැන සතුටු වෙන්න. ඒක තමයි ප්‍රශ්නෙට දෙන්න තියෙන පිළිතුර. මෙහෙම ප්‍රශ්නයක් අහනවා දැන් බොජ්ජංග ධර්මයන් මොනවාද? සාරාංශයක් වශයෙන් අප කළ යුත්තේ කය පිළිවෙත සිහියෙන් සිටීමද? ආධුනිකයෙක් වශයෙන් බොජ්ජංග ධර්මයන් මොනවාද කියන එක පැහැදිලි කරන්න අපි මේකේ ඔයගොල්ලන්ට කියනවා වෙනම ඒ ගැන පැහැදිලි කරන්න ඕනේ. මම මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම දැන් ලබන සතිය හරි සම්පූර්ණ කතා කරන්න වෙනවා. අද කාලේ නැති නිසා වේ. එතකොට එතෙන්දී බුද්ධඥාන ධර්ම පැහැදිලි කර ගන්න පුළුවන්. දැන් සාරාංශයක් වශයෙන් අප කළ යුත්තේ කය පිළිවන් දීයෙන් සිටීමද?
ඔ බුදුහාමුදුරුවෝ මම දේශනා කරලා රහත් වෙන්නම කරන්න දෙන්නේ ඔච්චරයි කියන්නේ. දැන් ඔයගොල්ලන්ට කියා දීපු භාවනාවේදී ඔබ රහත් වෙනකම් කරන්න පුළුවන් භාවනාවක් කැමතිනම් අරයින් ප්‍රශ්නේ තියෙනවා. ඒ කැමතිනම් විතරයි. ඒක කියන අකමැති භාවය කියන එක අනිවාර්යයි. කවුරුවත් කැමති නෑ මේක. රහත් වෙන්න කැමති ඇති. ඒ රහත් වීම බුදුහාමුදුරුවෝ දේශනා කරන රහත් වීමක් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති ඔයගොල්ලන්ගේ අරුමෝසන් රහත් වීමක. දැන් ඒ අරුමෝසන් රහත් වීම මේකෙන් ලැබෙන්නේ නැහැ කවුදාවත්. තේරුණානේ? දැන් රහත් වීම තියා ඔයගොල්ලෝ හිතාගෙන තියෙන අරුමෝසන් සෝවාන් වීම මේකෙන් ලැබෙන්නේ නැහැ. ඔය මලවිනියක් වගේ කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන සෝවාන් වීමත් ලැබෙන්නේ ඕකේ, සකදාගාම වීමත් ලැබෙන්නේ ඕකේ, අනාගාමි ඵලෙ ලැබෙන්නේත් ඕකේ, රහත් වෙන්නේත් ඕකෙන්. ඕක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. තේරුණා නේද? එතකොට බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ ඕකෙන්මයි. බොජ්ජංග ධර්ම නෙවෙයි මෙන්න මේ ටික දියුණු වෙන්නේ ඕකෙන්මයි. සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම වල තියෙනවා මේ වගේ කාරණා තුනක්. පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, සම්මා දිට්ඨිය, ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ඔක්කොම ටික දිනු වෙන්නේ ඔය මලමිනියෙන්මයි. මේ භාවනා ක්‍රමය. මලමිනිය නැතුව නම් මේක කරන්න බෑ. මලමිනියට පණ ආවද මේකක්වත් නෑ. හොඳටම මතක තියා. ඒකින් නම් දැන් මේ පරිවර්තන කායුපස්සනාව යන්නේ ඔක්කොම භාවනාවල් දින මේ මනමිනී ක්‍රමයක්මයි. ඒකෙන් පිට ඔයගොල්ලන්ට රඟ බාන්න බෑ. ඒක ඔයගොල්ලෝ හදාගත්තේ අරමුණු. මේක බුද්ධ වචනේ අනුව යන්නේ. තේරුණා නේද? බුද්ධ වචනයට අනුගත වෙන්න නම් මනමිනියක් වෙන්නම ඕනේ. හැබැයි සිහිය තියෙන්නත් ඕනේ. ප්‍රතිචාර නැති වෙන්නත් ඕනේ. ඔය විදිහට තමයි ඒවා ඉස්සරහට යන්නේ. ඒකට බොජ්ජක ධර්ම යන අපි ඒ පැහැදිලි කරන හින්දා ඒ කාලේ දැනගමු. තා මෙහෙම එකක් අහනවා. සක්මන් භාවනාදී පංච නීවරණ ධර්ම යටපත් කරන ආකාරය පැහැදිලි කර දෙන්න. මහපාරේ ඇවිදගෙන යෑමේදී සමාධියකට එන්න පුළුවන්ද? ඔව් දැන් අන්තිම එක මහපාරේ ඇවිදගෙන යෑමේදී ඒ ඇවිදින කෙනා හිතාගෙන ඉන්න සමාධියකට යන්න බෑ. අනිවාර්යෙන් ඒක බෑමයි. නමුත් මහපාරේ ඇවිදගෙන යනකොට බුදුහාමුදුරන්ට ඕනේ සමාධියට ගියයි ඔය විදිහට හරියට සතියෙන් ගියෝ. ඔක තමයි උත්තරේ. ඒක. අපි හිතාගෙන ඉන්න සමාධිය නම් ඕකෙන් ලැබෙන්නේ නෑ පාරේ ඇවිද්දට. ලැබෙන්නේ මොන සමාධිය? දැන් අපි හිතාගෙන ඉන්න සමාධියක් ලැබෙන්නෙම නෑ ඔය කොච්චර ඇවිද්දත්. මේ විදිහට වාද ගැන අවධානයෙන් කොච්චර ඉන්නියත් 100ක් ඉන්නවනේ 100 දෙනා හිතාගෙන ඉන්න සමාධියක් ලැබෙන්නේ නෑ. නමුත් එහෙම ඇවිද්දෝ සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය බුදුහාමුදුරන්ට ඕන එක. බුදුහාමුදුරුවෝ දකින්න එක. අපිට ඕන එකක් ලැබෙන්නේ. ඒකමනේ. නෑ ඕක තමයි අපිට තියෙන ගැටලුවක් වෙන්නේ. කියන්නේ ඇත්තටම සමාධිය අපි සමාධිය කියන එකට අනුමානයක් හදාගෙන තියෙනවා. වැරදි. මේ අනුමානියට ගැළපෙන්නේ නැත්නම් අපි ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. එහෙම අනුමාන හදන්න එපා. බුදුහාමුදුරුවෝ කියන්නේ සද්ධාවෙන් යනවා. මේක අපිට අනුමාන හදන්න බෑ. බුදුහාමුදුරුවෝ අනුමානේ ප්‍රත්‍යක්ෂයයි පරමාර්ථය ඔක්කොම දන්නේ කියලා අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි සද්ධාවන්ත වෙන්නේ. තේරුණා නේද? එහෙමනම් මේ විදිහට ඇවිදිනකොට සමාධිය ලැබෙනවා කියලා දේශනා කරේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට ඕන සමාධියක් අනිවාර්යයෙන් මේ විදිහට ඇවිදිනකොට ලැබෙනවාමයි. ඒ සමාධියේ ඇවිදින කෙනාට වැඩක් නැතුවට බුදුහාමුදුරන්ට කරන්න දෙයක් නැහැ. එච්චරයි. මුඛියා දීපු මට කරන්න දෙයක්වත් නැහැ. ඔයගොල්ලන්ට ඕනේ ඇවිදිනකොට මැණික් පෑගෙන්න නම් මේ සමාධිය මොකටද?
ඇවිදිනකොට පාවිලා යන්න නම් මේ කරදරේ බියම් පොළොවේ ගා ඉන්න ඕනේ කුරුල්ලෙක් වගේ ව්‍යාපන්න පුළුවන් වෙන්නේ කවදද කියලා නම් යන්නේ. ඒක නම් ඔයගොල්ලන්ගේ සමාධිය. ඒක ලැබෙන්නේ නැහැ ඔකේ. තේරුණා නේද? ඇවිදිනකොට මට මේ දැන් පාරේ වාහනයක හැප්පුණා මැරෙන්න තු යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා එකක් හදාගෙන ඇවිදිනවනම් ඒක ලැබෙන්නේ නැහැ කවදාවත්. මේක ලැබෙන එක නෙමෙයි වාහනය හැපුණොත් බෑ. සතියෙන් හිටියම මැරෙන්න. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ හිතාගෙන හිටියත් දැන් මෙච්චර කල් මේ හැමතැනම ඉන්න දොස්තරලා පස්සෙන් ගියා මේ දනිස්කයක් උඹරනවා මේකෙන්වත් ඇරෙන්නේ නැහැ මේ වාග්මන් කරනවා මෙච්චර කල් කියලා. කකුල් දැක්කම ඇරෙන එක සමාධිය නම් ඕල්ලන්ට. ඒක නම් ඇරෙන්නේ නැහැ ඔය කොච්චර භාවනා කරලා. එතකොට මේක මොකක්ද මේ තියෙන වැඩ? මේක අනිවාර්යයෙන් මෙහෙම හිතන්නේ මහපාරේ ඇවිදගෙන යෑමේදී සමාධියට එන්න පුළුවන්. එනවා. එන්නේ කාගේ සමාධියටද? බුදුහාමුදුරෝ දේශනා කරපු සමාධියට එනවා. එන්නා නේද? ඒක ඔයගොල්ලන්ට නූසල වෙන්න පුළුවන්. ඒ මොකද බුදුහාමුදුරුවෝ කෙරෙහි අපේ තියෙන එච්චර ගෞරවයේ ඉන්නේ. අපි කියන්නේ එහෙම පරම්පරා ගාන ගෞරවයක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන සමාධියට ඔයගොල්ලෝ සක්මන් කරනකොට එනවා. අනිවාර්යෙන් එනවා. ඒක ඔයගොල්ලන්ට රත පහකට වටින්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක එන්නේ නැහැ කියන එක නෙමෙයි මෙතන එනවා. එන්නේ නැති වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ බොරු කියන කෙනෙක් වෙනවනේ. නේද? බුදුහාමුදුරුවෝ බොරු දේශනා කරන කෙනෙක් වෙනවා. කියනවා කියන හොඳ නැහැ. ඒ එන්නේ නැහැ කියන්න පුළුවන් කරාට. එනවාමයි. අනිවාර්යෙන් එනවා. අඩි 10 දිනනවා මම තව කිටි කරන්නම්. ඔයගොල්ලන්ට මෝසල ඉච්චා. ඔයගොල්ලන්ට මෝසල. ඉතින් ඒක තමයි මේ පළවෙනි එක. මේ අවසාන එක. සක්මන් භාවනාවේදී පංච නීවරණ ධර්ම යටපත් වන ආකාරය පැහැදිලි කරන්න. අන්න. ඒක ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මේකට ඉංග්‍රීසියක් මට දෙන්න පුළුවා. ඉස්සෙල්ල දැනගන්න ඕනේ පංච නීවරණ යටපත් කරන්න කලින් පංච නීවරණ තියෙන කොට හැටි කොහොමද කියලා දැනගන්න ඕනේ. යටපත් කරලා හැටි දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා. පංච නීවරණ තියෙන කොට එක දෙයක් පැහැදිලි. එයා හොඳට ඇහැරලා ඉන්න කෙනෙක්. පියවිත ලෝකේ ඉන්නේ. දැන් මෙතන නිින්ද කියන ඇති ඔක්කොටම නීවරණ තියෙනවා. නින්ද ගියකෙකින් කියනවාද නීවරණ නෑ. දැන් දෙකේ වෙනස දෙන්නවනේ. අන්න පංචවිරණ තිබුණාම නින්ද ගිහිල්ලා දැන් නින්ද ගියා නම් නීවරණ නෑ. නින්ද ගිහිල්ලා ඇහැරලා ඉන්නවනම් බනහහ නීවරණ තියෙනවා. දැන් පංච නීවරණ ඔය වගේ දැන් පාර නින්ද ගියොත් සම්බන් කරනකොට නින්ද ගියොත් නීවරණ නෑ. තේරුණා නේද? يعني එහෙම වෙලාවක නීවරණ නෑ. දැන් හැරලා කියන්නේ තමන් කල්පනාවෙන් නම් ඉන්නේ පියවි ලෝකේ ගැන තේරෙනව නම් මේ යන්නේ පාරේ මේ આવට තියෙන්නේ මෙහෙම එකක් කියලා මොකද වෙන්නේ? නීවරණ තියනවා කියන එකනේ. ආ එතකොට ඒක දැනගන්න. දැන් නීවරණ නැති තැනක් අපි ලබා ගත්තොත් මොන වගේ වෙයිද කියලා දැනගන්න. දැන් නීවරණ වලින් මොනවද කරන්නේ? නීවරණ තියෙන්නේ පහයි. එකක් නිදිමතනේ. නිදිමත කියන්නේ අමුතුම නීවරණය. ආකේ නීවරණයෙන් කරන්නේ ඉන්දර දාන එක විතරයි. දැන් ඔයගොල්ලන්ට නිදිමත නම් දැන් නැහැ කියලා හිතුව. එහෙනම් තියෙන්න පුළුවන් නීවරණ හතරෙන් තව හතරක් තියෙනවා. කාමච්ඡන්දය තියෙන්න පුළුවන්. ව්‍යාපාදය, උද්ධච්ච කුච්චය, විචිකිච්ඡා. තේරුණානේ? දැන් එතකොට දැන් ඔයගොල්ලන්ට කාමච්ඡන්දය කියන්නේ මේ කාම ලෝකයේ දැන් මොනවා හරි දෙයකට දේකට කියන්නේ ඒ මොහොතේන අරමුණක් වෙන්න. දැන් අතීතයක් එනවා නම් මනසින් එන අරමුණක්. ඒක ධම්මයකට එන මනසින් එන අරමුණක්. වර්තමානයේ වහුඟක් ඒවා අස්කන්නාචාරයෙන් එන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ ඇහෙන දේට කාමච්ඡන්දය ඇති වෙන්න පුළුවන්. කැමැත්තක් ඇති වෙනවා කාමච්ඡන්දය. දැන් ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නේද?
දැන් ඔයගොල්ලෝ මේ බණ අහනවා කැමැතිද කවුරුවත් මේ බණට කැමැතිද කියන්න කැමැතිද අකමැතිද අන්න ඒක තමයි තාමත් තේරෙන්නේ වෙන දෙයක් නෙමෙයි මේ දැන් බණට කැමැතිද කැමැති තාත්තව තාමත් කියන්නේ කි එතකොට නීවරණ තියෙනවා නේද? දැන් අපිට නීවරණ තියෙනවා, කාමච්ඡන්දේ තියෙනවා. මේ බණ ඇහෙනකොට මොනවට හරි දැන් බණ ඇහෙන එකේ වචන වැරදෙනේ වට අකමැති නම් අකමැත් ඇති උනාද එතන ව්‍යාපාර. තේරුණා නේද? ඕක දැන් ඇහෙන එකින් විතරක් නෙවෙයි ඔයගොල්ලෝ දැන් ওই දඟලන්නේ උඩපයින් එකේ ඒව කරන්නේ. මොකද ඒ? නෑ ඇහෙන එකට විතරක් නෙවෙයි කයනුත් තව අරමුණු වේවි. කකුල රිදෙනවා කියලා මාරු කරන්නේ අරවන්නේ මොකද්ද වෙන්නේ එතකොට? ඔය එක විදිහකට ඉන්න බැරි කියන්නේ ව්‍යාපාදේ එනවා කය කියන ඉන්ද්‍රියේ. ඒකට එන අරමුණු නරකයි. තේරුණා නේද? නැදී ව්‍යාපාදයක් එතකොට මේ දැන් තියෙන එක තමයි හැරලා ඉන්නේ. කාමච්ඡන්දයක් තියෙනවා ව්‍යාපාදයක් තියෙනවා. නිනිමත නැද. තේරුණා නේද? දැන් ඊට පස්සේ තව ඉතුරු වෙන්නේ මොකද්ද? උද්දච්චක කොට ගන්න නොසන්සුන් වෙන නොසන්සුන් කම නැතුව බණ අහන්නම බෑ නොසන්සුන් කමෙන්මයි ඔයගොල්ලෝ බණ ඉගෙන ගන්න එහෙම නැත්නම් මෙහෙම නොසන්සුන් කම නැතුව බණ අහන්නෙන්ද අපි බණ අහනවා නම් අපි නැව අපිත් බුදු වෙලා ඉන්නෝ ඒ කියන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ නොසන්සුන් වෙන්න පුළුවන් කියන කවුද තවත් බුදු රෙනවා කියන්නේ ඒක තේරෙන කෙනෙක් වෙන්නද නේ? ගණන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ මේ පොඩි දඩුවේ ඔයගොල්ලොම දන්නවා ගේ ඇතුලේ තියෙනවා මොකක් හරි මේ රබර් රෝලින් හදපු ණයෙක් හරි මොකෙක් හරි ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඒක රබර් රෝලින් හැදුවේ. දැන් ළමයා බය වෙලා කෑ ගහනවා ණයෙක් කියලා ඔයගොල්ලෝ නොසන්සුන් ඉන්නේ. නමුත් එහෙම ණයෙක් නැත්නම් ගෙදර ළමයා කෑ ගැහුවොත් මොකද වෙන්නේ? අම්මේ ණයෙක් කියලා. මකහරු වෙනවා. ඒ වගේ කතාවක් නෙවෙයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන ධර්මයෙන් නොසන්සුන් වෙන්න පුළුවා කාටද? තවත් බුදුහාමුදුරුවෝ කෙනෙකුට විතරයි. ඇයි? මේ ධර්මයේ දන්නේ ඒ වගේ දන්නේ වෙන කවුද? දැනගත් දැනගන්ත ඇහිම තුල අපේ විපර්යාසය තමයි මේ නොසන්සුන් භාවය. සැකකිරිල්ල අනික ඒක තමයි විචිකිච්ඡාව. දැන් ඔය දෙක නැතුව ඔයගොල්ලන්ට බණ ඉගෙන ගන්න බැහැ. තේරුණා නේද? එහෙනම් දැන් නීවරණ පහම තියෙනවා. පහෙන් එකක් අඩුයි අනික හතර තියෙනවා. තේරෙනව නේද? දැන් අහන්නේ රක්මං කරනකොට ඔය ටික නැති වෙන්නේ කොහොමද කියලානේ? දැන් ඔය ටිකේ මොනවද නැති වෙන්නේ නැහැ ඇවිදගෙන යනවා. ඒ රක්මං කරනවා. පාඩ ගැන අවධානයක් තියෙනවා. වම දකුණවත් තියෙනවා. ටික ටික වෙන්නේ අර කාමච්ඡන්දය එක එක වට කැමැත්ත අඩු වෙනවද වැඩි වෙනවද අඩුම ගන්න මෙහෙම ඇවිදින එකටවත් කැමැත්තක් තියෙනවා දැන් අපි නම් දින්නේ ඇවිදින එකට කැමැත්ත තියෙන්නේ දෙට හැදිච්ච අයට අනේ මේ තව කිලෝමීටර් දෙකක් ඇවිද්දා නම් ડોක්ටර් මහත්තයා කියලා දින්නේ දවසකට දෙකක් ඇවිදින්න හිටවත් මේක ඇරෙයි අන්න එහෙම ඇවිදින්නේ ඒගොල්ලෝ කාමච්ඡන්දය තේරුණනේ පොල්ලක් අරගෙන එළවගෙන එනකොට පොළු ගහන්න දුවනකොට ඇවිදින්නේ ව්‍යාපාදේ. නෑ ඔය මුණ දෙකද වැඩි වෙන්නේ ඔයගොල්ලන්ට සම්මන් කරනකොට ඔය දෙක අඩු වෙලා යනවා. නෑ ඉතින් බලන්න එන කාමච්ඡන්දයයි. දැන් ඊට පස්සේ නොසන්සුන් වෙන එක සැකකරන එක අඩු වෙලා නිින්ද ගියෙත් නෑ. මෙලෝදයක් තේරෙන්නේ නෑ. අර්ථකතනක් නෑ. සතියෙන් කාකුල තේරෙනවා නම් වම දකුණ තේරෙනවා නම් අන්න එතන නීවරණය තමයි තියෙන්නේ. තේරුණා නේද? දැන් ඔබ ලැබුණොත් ඔයගොල්ලන්ට මොකද? ඔච්චර වෙයි. කොහොම නොලැබෙනවා නෙවෙයි අඩි දෙකෙන් ලැබෙනවා. බුදුහාමුදුරන්ට වටිනවට අපිට වටින්නේ නැහැ. මේ වෙන් මේ ශිස්සාවලින් නැලබෙන දෙයක් නැහැ. හොඳනම් මතක තියාගන්න. අඩි දෙකෙන් මේක ලැබෙනවා. නමුත් අපි හිතන විචූර්ණිය මේක නෙවෙයි. ඔයගොල්ලෝ හිතන ලෝකේ නෑ. ඔයගොල්ලන්ගේ අර වාසි කඳ නෑ මේ.
මෙලෝ දෙයක් නැහැ නේද? මේ මේකේ මොනව වෙන්නේ? මේකෙන් මේක වටින්න බුදුහාමුදුරුවෝ විතරයි. දැන් හැබැයි එහෙම වුණත් තමයි ඔයගොල්ලෝ බහුලී කත කරන්න කියනවා. ඔයගොල්ලන්ට දැම්මූතල වුණාට කාලයක් බහුලී කත කරව බුදුහාමුදුරුවෝ කියන වටිනාකම තේරනවලු එක ඇසුරු කිරීමෙන්. හරිද? හැමදාම දකින්න කොකා මොකද්ද? කාට සුදු නැහැ කියනවා නේද දැන්? සුදුයි කියලා කියන්නේ නැහැ කියලා. හැමදාම දකින්න කොකා. ඈ? ඈ? ඔක වා කුකුලගේ කර්මලේ දැන් කර්මලේ කුකුලගේ කර්මලේ රතුයි. හැමදාම දැක්කම මොකද වෙන්නේ? ආයෙන්නේ එක තමයි ගොලන්නේ. හුඟාක්ක සක්මන් කරවා ඉස්සර මූදලක මහක් වෙලා අර බුදුහාමුදුරුවෝ කියන ඇත්ත පේනවා. ඒක නිසා බහුලීගත කරන්න මූදලක මහක් කරගන්න. වෙන නැතු ඔයගොල්ලන්ගේ තියෙන මහා දක්ෂකමකින් මේක ගන්න බෑ. මූදලක මහක් කරේමනේ මේව කරන්නේ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය අපිට තේරෙන්නේ නැහැ. ඒක ඉන්න. තේරෙන්න බෑ. තේරෙන්නේ නැත්නම් මොකද බුදු වෙලා නැහැ. එතකොට ඒක තමයි සම්මා සම්බුද්ධ කියන ගුණය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සම්මා සම්බුද්ධ කියන ගුණයට ගෞරව දක්වලා සද්ධාවෙන් ඒ කියපු දේ කියපු විදිහට කරන්න ඔයගොල්ලන්ට ඕන ඒවා කරන්න යන්න එපා. දැන් කරලා තියෙන නිවන් දකින්න කියලා ඔයගොල්ලන්ට ඕන කරන දේ. ඒක බුදුහාමුදුරුවෝ දීපු විකල්පයක්. ඒ කියන්නේ ගෝණියලුවා අද නෙමෙයි පෙන්වන්නේ හෙට කියන එකට දීපු එකයි. අද බැරි නම් මේක කරන්න හිතවත් අඩු ගන්න මිනිස්සෙක් වෙලා ඉන්නපන් කියලා දුන්නනේ බුදුහාමුදුරුව ප්‍රතිකර්ම ටික. දැන් මිනිස්සෙක් වෙලා ඉන්න දීපු ප්‍රතිකර්ම ටික ඔයගොල්ලෝ නිවන් දකින්නේ නැද්ද? මෙහෙට වැරදි. තේරුණානේ? බුදුහාමුදුරුව නිවන් දකින්න දුන්නේ වෙන බෙහෙත. දැන් ඔය අපි දුන්නේ බෙහෙත වෙන වට්ටෝන. වට්ටෝන මාරුවේ. තේරුණානේ? එතකොට නිවන් දකින්න දීපු වට්ටෝරුව මහ තිත්තයි. ඒ තිත්ත වෙන්නේ මොකද? අපි අකමැති. අපි අකමැතිම නිවන් දකින්න. ඒ වුණාට මේ වට්ටෝරුවෙන් මොකෙන් දොන්න කියලායි දිගටම බුදුහාමුදුරුවෝ කියන්නේ. හැමදාම පොළඳ. එතකොට ওই තිත්ත වුණාට පැහැග්‍රහ වෙන දවසක් එයි. එතකම් බොළඳ. දැන් නම් පොඩ්ඩක් ඇඹුල් රහයි කියලා මට කියන්න ඕනේ නැහැ. පැණි රහම වෙයි කවුද? තේරුණානේ මේක බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ. ඔයගොල්ලන්ගේ තියෙන ඔය තිත්ත ගතිය යන්න කම්ම කරන්න. තිත්ත ගතියේ ප්‍රමාණය තියෙන තමන් මත. තව ඕනනම් තිත්ත වැඩි කරගන්නත් පුළුවන්. හරියට කරොත් පැණි රහ වෙන්නත් පුළුවන්. ඒකේ තියෙන්නේ ඔයගොල්ලෝ අතයි තියෙන්නේ. මට තියෙන්නේ මේ ගැන කියා දීලා යන්නේ විතරයි. තේරුණානේ? මම හිතන මම මට කියා දෙන්න ඕන ටික නම් දැන් කියලා ඉවරයි. තව තියෙන්නේ තව සති දෙකක් තියෙනවා. ඒ දෙකේදී අපි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනවා. නමුත් භාවනා කියලා අමුතු දෙයක් නැහැ. මලමිනියමයි මේ කරන භාවනාවේ වටිනාකම. මතක තියාගන්න. මේකට පිට ධර්මයක් නැහැ. මලමිනිය කියන්නේ මේ වචනේ මම මෙහෙම කිව්වට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මොකන්ද මේ මලමිනියෙන් කරන්නේ කියලා. කරන්නේ මොකද්ද? කය ගැන අවධානයෙන් ඉන්න ඕනේ ප්‍රතිචාර නැතුව. මේක තමයි බුදුහාමුදුරන්ගේ දෙයක්. වෙන කිසි දෙයක් මෙතන නැහැ. වෙන කිසිම රතිපට්ඨානේ කායනුපස්සනාවක් නැහැ. ඔයගොල්ලෝ අනික් කටුපස්සනාවට යන්න එපා අමාරුයි. ඉබේ එන්න පුළුවන්. ආපුවම ඔයගොල්ලන් ප්‍රශ්නයක් තියෙන කතා කරොත් පුජ්‍යලිකෝ මට කියේ කී වැඩින්නේ මේකයි කියන්නේ. නමුත් ඒක දැනගෙන වැඩෙන්න ඕනේ. නිකම්ම වැඩෙන්නේ ඔය අනුපස්සන හතරම නිකම්ම වැඩෙන්නේ. තේරුණා නේද? එකක් පුරුදු කරන්න අනික් හතර නිකම් එනවා. මම ඉස්සෙල්ලා කිව්වා මේක ධම්මල් පුරුක් හතරක ධම්මලක එකක් ඇල්ලුවා වගේ වැඩක් කියලා. කාය අනුපස්සනාව එක පුරුක් නම් ඒක ඇල්ලුව හැටි අනික් පුරුදු තුනම එනවාම. එක පුරුකක් හරියට පුරුදු කරගන්න. එක පුරුකක් හරියට අල්ලන්න ඇල්ලුවාද අනික් පුරුක්තුනේ නෝවාමයි. කොය හොයා ටියුෂන් යන්න ඕනේ නැහැ. තේරුණානේ? තේරුන්නේ නැහැ කියලා බොරු හදන්න එපා. මට තේරුන්නේ නැහැ මේක. ඒ අපේ බොරු රඟපෑ. කාටද මේක තේරෙන්නේ? බුදුහාමුදුරන්ට විතරයි කියලා දැනගන්න. සතර අධිපත්‍යානි වටිනාකමක් තේරෙයිද අපිට? අපි කවුද තේරෙන්නේ?
ඒ වුණාට දැන් ටියුෂන් යන්න තේරුන්නේ නැහැ කියලා. විපස්සනායි වටනාගමත් තේරුන්නේ නැහැ කියලා අපි ටියුෂන් යන්න. කාටද තේරලා තියෙන්නේ? බුදුහාමුදුරන්ට අපේ නැත්නම් මොකද්ද? සද්දා. පොප්පෙන් ගහතිගේ තියෙන්නේ මොකද්ද? බුද්ධහල. වැඩක් තියෙනවා. තේරෙන්නේ නැහැ. ඒ හින්දා රඟපෑම අඩු කරලා මේක ගියොත් ප්‍රතිඵල තියෙනවා. රඟ පාණ්ඩ පාණ්ඩ ඔයගොල්ලෝ අමාරු වෙනවා. බොරුව කරන්න අමාරු වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන ශික්ෂාව යන්නේ ඔයගොල්ලන්ට මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ඇත්ත පේනවා. කාගෙන්ව අහන්න ඕනේ නැහැ. සාතික ඕනෙත් නැහැ. Tamanටම තේරෙයි Taman යන ගමන හරි කියලා. තමාටම තේරෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ මල් ළඟ තියෙනවා කියලා. එතකන් යන්න. එතකන් ගියාද කියලා මම හිතෙන්ද ගියාද කියලා අහන්නේ ගිහිල්ලාම නෑ. හොඳටම බලන්න මතක තියාගන්න. එහෙම එක හිතෙනවද? හිතෙන්නෙම එතෙන්ට ගිහිල්ලා නෑ. තේරෙන්නේ නෑ. එතෙන්ට ගියාද එහෙම ප්‍රශ්න හිතෙන්නේ නෑ. ඔන්නක තමයි අවක. මොකද? සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා, සීලබ්බත පරමාර්ථ නැති වෙනවා. විචිකිච්ඡාව නැති වුණා කියන්නේ ධර්මයේ පිළිබඳ සැකයක්. වහිනවද, පායනවද කියලා සැකයක් නැති වෙන එක නෙමෙයි. තේරුණානේ? මොන ආණ්ඩුවද දිව දිනන්නේ කියලා සැකයක් නැති වෙන එක නෙමෙයි. ධර්මයේ පිළිබඳ සැකයක් නැති වෙනවා. කාගේ ධර්මයේද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේද? තේරුණානේ? ඒ කියන්නේ එහෙම කෙනා කාගෙම අහන්නේ නැහැ. අහන්න දෙයක් නැහැ. අහන ධර්මයක් අහන්නේ විචිකිච්ඡාව තියෙනවා. තේරුණානේ? ඉතින් අහන්න වෙන්නේ මොකද අපිට? සැකයක් තියෙනින්ද? මේ ඔන්න ඔය ක්‍රමයට තමයි මේ ධර්මය. ඒකින්ද අකාලිකයි. ඒව ඔයගොල්ලන්ට වෙනස් කරන්න බෑ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. එක එක කෙනාට වෙනස් කරන්න බෑ. බොරුවට සහති විවත්ත කියලා වෙනස් වෙන්නේ නෑ. තේරුණා නේද? මේ ධර්මයේ Tamanට පත්‍යක් වුණොත් Tamanට තේරෙනවා. ඒක කාගෙන් අහන්න ඕනේ නෑ. අහන්න දෙයක් නෑ. අකාලිකයි කියන්නේ ඒක. තව කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලා දැනගන්න ඕනේ නෑ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ දක්වා මේ ගියාපු දීපු මලමිනියෙන්මයි මේ ටික කරලා දෙන්නේ. ඒකනම් මං තාතික වෙනවා. වෙනනම් මොකක්ව හොන්නේ නැහැ මලමිනියෙන්ම ඔය ටික කරලා දෙන්නේ. තේරෙනවා නේද? වෙන තැනකින් කරලා දෙන්නේ නැහැ. කායනුපස්සනාවේ වෙන තැනකින් කරලා දෙන්නේ නැහැ. කොහොමනම් භාවනාව දියුණු කරන්න ඒකට ඉතින් ශක්තිය ධෛර්යය ලැබෙන දේශනාවක් මේ කරේ. මං කරන්නේ හැමදාම ඕක තමයි. නැතුව කියා දෙන්න ඕනේ ටික බොහොම කල්පයි කියලා ගන්නවා ඇති. මේ සතියේදී ඉතින් මහන්සි වෙලා වමනාවෙන් ඒ භාවනාව දියුණු කරගන්න ඕනේ. වඩන්න ඕනේ වෙන විකාර අදාහ පුළුවන් තරම් අහක් කරගන්න. එතකොට තමන්ම මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට ඇදෙනවා කියලා තමන්ට තේරෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වන දේ ඇත්තයි කියලා තේරෙවි. සත්‍යයි කියලා තේරෙවි. එහෙම තේරෙන ස්වરૂපයක තමන් ඉදිරියට යනවා කියන අනුමාන සාමාන්‍ය තත්ත්වයට භාවනාව හැදුනත් ටික ටික තේරෙගෙන යනවා. ඒකේ ඉඳලා ඒ වෙනසේ ඉඳලා තව තවත් ධෛර්යයෙන් ඕනකමින් මේ භවනා කිරීමට ශක්තිය ධෛර්යය හැමදෙනාට ලැබේවා කියලා අද අනුශාසනාව අවසන් කරනවා.